මං ආරාධනා කරනවා සත්‍ය ධර්ම සාකච්ඡාවේ සෙන්සුරා ධර්ම සාකච්ඡාවේ මේ සම්ප්‍රදාය රකිමින් ඉස්සල්ලාම යෝගාචරම කටිකාවත නැත්තම් දිනචරියාව කියවලා දවසට අදාළ ධර්ම සාකච්ඡාවට අදාළ මාතෘකාවට මතු කළ දීම නිසරණ වන පැත්තෙන් කරමු කියලා. අවසරයි ලොකු ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතිකාවත දෙවෙනි කොටසෙන් පටන් ගන්න තියෙන ලොකු ස්වාමීන් වහන්සේ. හොඳයි. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙක හාමගේ හිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස් හි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනී යස්මින් මිහිත මත්තන්තු වට්ටතී යූහෙයින් ආරාමයේ හිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත්කොට හඬනගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්චන්තේන අපමත්තේන භික්කුණා. කප්පියේපි න කාතබ්බා ආමිසත්හාය ලෝලතායූ හෙයින් කැපදයේ හිද ලොල් නොවිය යුතුය. දාගැබ්බෝ මලු හැමදමින්ද ගඳදුම් මල්පහන් ඈද පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩු කීම් ආදි කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැකිය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාදවිවාද පටලවා නොගත යුතු. සෝභන් තේවං න රාජානෝ මුත්තා මණි විභූසිතා යතහා සෝභන්ති අතිනෝ සීල භූෂණ භූසිතායි බහුසිතා යනුහෙයින් ශීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංගභූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමතානු යෝගයට අයත්වන කෂ්ට වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයකු සමග ගොස් නොපුමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන රකිණා දූතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ටමුත් සෙස්සනට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බහර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු.
නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සංඥා ලේඛකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමයේ සේනාසනයන්හි පැවිදි වූද උපවැදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමයේ සීල සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මේ පරමාර්ථය සිහිගැන්විය යුතුය. මෙහි නියමිත විවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් උවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. බලාපොරොත්තු වෙනවා අද දවසට නියමිත මාතෘකාව මතු කරගන්න. මතු කළ දෙයකින්. ඒ ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය 448 වෙනි පිටුව. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන නව ධම්මා සම්මදක්ඛාතා තත් සබ්බේහෙව සංගායිතබ්බං න විවදිතබ්බං යතහින්දං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ නව. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද නව ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙමිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම නවදිනෙක්ද යත් නව ආඝාත වත්තුනි. අනත්තං මේ ආචරති, අනත්තං මේ අචරීති ආඝාතං බන්ධති, අනත්තං මේ චරතීති ආඝාතං බන්ධති, අනත්තං මේ චරිස්ස තීති ආඝාතං බන්ධති, පියස්ස මේ මනාපස, අනත්තං අචරි පෙයාලං, අනත්තං චරති පෙයාලං, අනත්තං චරිස්ස තීති ආඝාතං බන්ධති, අපියස්ස මේ අමනාපස, අත්තං අචරි පෙයාලං, අත්තං චරති පෙයාලං, අත්තං චරිස්ස තීති ආඝාතං බන්ධති. ආඝාත වස්තු වරහන් තුල වෛරයට කරුණු නමයක. මට අවඩ කෙලේ යයි වෛර බඳි, මට දැන් අවඩ කෙරේ යයි වෛර බඳි, මට මතු අවඩ කෙරෙතැයි වෛර බඳි, මට ප්‍රියමනාප පුද්ගලයාට අවඩ කෙලේ යයි වරහන් තුල, දැන් අවඩ කෙරේ යයි වරහන් තුල, මතු අවඩ කෙරෙතැයි වෛර බඳි, මට අප්‍රිය අමනාප පුද්ගලයාට වැඩ කෙලේ වරහන් තුල අභිවෘද්ධිය සිදු කළේ යයි, දැන් වැඩ කෙරේ යයි, මතු වැඩ කෙරෙතැයි වෛර බඳි. හරි ස්වාමීන් වහන්ස. හොඳයි, ඒකෙදී අර අපේ 8 මාතේ මාතෘකා බොහොම ඉක්මනට ඉවර කරලා තියෙනවා. දැන් 9 මාතෘකාවට තියෙන නව ආඝාතවත්තු කියන්නේ වෛර බඳින මුල් නමයක්. මේක ජන්ද කාලේ හරි ප්‍රසිද්ධයි. ඒ කියන්නේ
මට මෙයා කරදර කරා, මට කරදර කරනවා, මට මෙයා ඉස්සරහට කරදර කරන්න. ඒ වගේම මගේ පක්ෂයන්ට කරදර කරනවා, කරදර කළා මගේ පක්ෂයන්ට, නැත්නම් මගේ යාළුවෝ, එහෙම නැත්නම් මගේ විරුද්ධ පාක්ෂිකයට උදව් කරනවා, උදව් කළා, උදව් කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඉස්සරහට කරනවා. ඉතින් මේ තමයි මේ ආඝාත වත්තු කියලා කියන්නේ. ඒ කියන්නේ එතකොට අපි වෛරය බද්ධ වෛරයක් වෙනවා. එතකොට ඒ තර්කයට ඇටියට ඔයිට යන මේට හැයා යන දෙයක් නැහැ. ඉතින් අපි හැම කෙනාම ඥානය කියලා කියන්නේ ඔන්න ඕකට. ආගාස්වස්තු නමේට තමයි අපි ඥානය කියලා සඳහන් කරන්නේ. ඉතින් හැම වෙලාවෙම බලන්නේ මට උදව් කරාද, කරනවාද, ඉස්සරහට කරාවිද, මගේ පාක්ෂිකයන් නැත්නම් මගේ ගෝල බාලයින්ට, දුවදරුවන්ට උදව් කරාද, කරනවාද, ඉස්සරහට කරාවිද. ඒ වගේම මගේ හතුරට වැඩක් සල්සලා දුන්නද, එහෙම නැත්නම් උදව්වක් කරාද, කරනවාද, කරන්න මත්තර කරන්න කරනවාද. අනේ කරුණු නමේ නිසා බද්ධ වෛරයක් ඇති වෙනවා. ඒක නිකන් ඇඟෙන්මයි එන්නේ. ඒක සාමාන්‍යයෙන් පැට සත්තුන්ගෙත් තියෙනවා. ඒක නිසා ඒ ආඝාතය කියන එක තමයි අපි කන කෑමෝලි සෑහෙන ගාණක් ශක්තිය දවන්. ඒත් අර පුදුමාකාර ශක්ති දහනයක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි පුදුම විදියට උනන්දු කරවලා ගන්නවා. ඒ දේවල් වලට ඍජුව හෝ වක්‍රව යැත්තන දඩුවම් කරන්න නැත්නම් ස්තුති කරන්න එක ඇඟෙන්මයි එන්නේ. ආන ඒ ගතිය ආඝාත වත්තු කියලා. ඒවා ආයුර්වේදයේ මම හිතන්නේ පෙන්නන්නේ කය ලෙඩ වෙන කියන ප්‍රධාන කාරණා නමයි. අපි කය ලෙඩක් ඇති වෙනනම් ඇති වෙන්නේ ඔන්න ඔය කාරණා නිසා. ඊට පස්සේ විසුද්ධි මාර්ග වගේ පොත්වල දසවෙනි ආඝාත වත්තුවක් පෙන්නවා. ඒක අර වගේ මූලයක් නැහැ. හතුරට උදව් කරලා, මිතුරට කරදර කරා, මට කරදර කරා, ඒ කතාවක් නැහැ. ඒකට කියනවා දසවෙනි අමූලික ආඝාත වත්තු. ඒ තමයි සයිකියාට්‍රික් කියලා කියන්නේ. මානසික රෝගයක් තියෙනවා, එහෙම ඇයි තරහ වෙන්නේ කියලා එයා දන්නේ නැහැ. පිටායට එහෙම පේන්නත් නැහැ. ඉතින් එතකොට මේක කය නෙවෙයි හිත ලෙඩ කරන එක. ඉතින් අපි කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට තේරෙනවා ඒ මනුස්සයාට දැන් හේතුවක් ගිහිලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා ආයේ ප්‍රශ්නක් නැහැ. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපිට දැනගන්න පුළුවන් හිතා ගන්න පුළුවන් දෙයක්. නෝ සමහරු ඉන්නවා එහෙම හිතා ගන්න බෑ. මට ඒ පුද්ගලයාටත් ඒක තේරෙනවා. මට මෙන්න මෙහෙම ආවල්ත් එක තරහයි. මට මේ ආවල් කෑමත් එක තරහයි. මට මේ ආවල් ඉතුරුණේත් එක තරහයි. කියලා ආඝාත වස්තුවක් දසවෙනි ආඝාත වස්තුවක් තියෙනවා. අන්න ඒක තමයි සයිකියාට්‍රික් කියලා කියන්නේ. අදාළ භාවයක් පේන්නේ නැහැ. ඉතින් හැම කෙනාගේම ඒක තියෙනවා. يعني ඉපදිච්ච ගමන් දරුවගේ නැතුණාට අවුරුදු 3 යනකොට මේක පේන්නේ තියෙනවා. නියුන් දරුවන් අතරත් මේක පරීක්ෂණ කරලා තියෙනවා. එක පන්තියේ ඉන්න අය, එකම සහෝදරයෝ, එකම ශිෂ්‍යය ඉන්න අය අතර මේ මේක පුදුම විදියට පවතිනවා. හැබැයි මේ පුද්ගලයා දන්නෙත් නැහැ. දෙවැන්නේගේ සහයෝගය නැත්තම්, සතිය නැත්තම් මේ පුද්ගලයා දන්නෙත් නැහැ. ඒක එයා හිතන්නේ ඒක සාධාරණයි කියලා. මට උදව් කරපු එකනට මම කැමැති. හරිද කිරුවා නම් අකමැති. නමුත් මේක මේ බද්ධ වෛරයකට යන එකයි මේ ආඝාත කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. මේ ගත්ත ඇටුවම දිගට බැහැගෙන යනවා. ඉතින් ඊට පස්සේ ජම්මාන්තරගත වෛර, එහෙම නැත්නම් අපි කියන මේ ලේවලින් පරිගන්නවා කියලා තියෙන්නේ. ඒ පරම්පරාවෙම පරිගන්නවා. එහෙම කියලා තමයි ඔය නා යුද්ධ ඇති වෙන්නේ, දික්කතාද ඇති වෙන්නේ, එහෙම නැත්නම් රණ්ඩු සරුවල් ඇති වෙන්නේ. ඉතින් එතෙන්දී මේ මිනිස්සුන්ගේ අර තාර්කික මනස සම්පූර්ණයෙන් නැති වෙලා එයාගෙත් අද මෙහෙයුමක් ඇති වෙනවා. ඉතින් මෙහෙයුම් ගතිය සහේතුක නව ආඝාත වස්තු වලට නම් කාලයක් හසුරලා හිතා ඉතිහාසය බලලා කියන්න පුළුවන්. මෙයාට අවල් දවසේ අවල් කෙනා උදව් කළා කියලා නැත්නම් තරහ වෙලා තියෙනවා කියලා. නමුත් අර අමූලික ආඝාත වස්තු අපි ළඟ තියෙනවා. හරි මම හරි අල්ලන්නේ. ඒ වංචනික ධර්ම වශයෙන් වැඩ කරලා රෑ බුද්ධිය ගත්තාම ඒ ටූ දෙයට යනවා. මේ ආත්මෙ මැරලා ගිහිල්ලා ඊගාව ආත්මෙට යනවා. ඉතින් අන්නෙව්වා මේ පටිඝ මානසික විද්‍යාවට තාම කල්පනා කරගන්න හම්බෙලා නැහැ. ඒක
ආයුර්වේදයේත් මේ හින්දු වේදෙත් බුද්ධ ආගමෙත් හොඳට සඳහන් කරලා තියෙනවා. මනුෂ්‍ය කන කෑම වලින් ගොඩාක් පැය වෙන්නේ මේ ආඝාතයේ සඳහා. එහෙම නැත්නම් මේ බද්ධ වෛරයක් නැත්නම් අරයට අහවල දෙයක් කරලා පෙන්නන්න ඕන තියෙන මේ කැමැත්ත. ඒ කැමැත්ත කියන්නේ අකමැත්ත තමයි. මේ හානියක් කරන්න තියෙන ආසාව. ඉතින් ඒවා මේ නයිමුගටි වෛර පොළොංගයි නයයි වගේ කියලා කියනවා. එහෙම නැත්නම් මීයි ගැරන්ඩියයි වගේ කියලා කියනවා. මීයි පූසයි වගේ කියනවා. එහෙම ඒගොල්ලෝ මේ වෛර බැඳගෙන කනව නෙවෙයි. ඒ ආහාර දාමේ ඒක තමයි යාගියාව පුරුක. ආන් මේ වගේ මිනිස්සු තුල තියෙනවා. ඉතින් මිනිස්සුන්ට පුළුවන් මේ ආඝාත පටිවිණය කරන්න. ඒ ආඝාත පටිවිණය තමයි මෛත්‍රී කරනවා කියලා කියන්නේ. අතර මෛත්‍රී කරනවා කියලා කියන්නේ ආඝාත නොකර සිටීම. එහෙම නැත්නම් කියනවා නම් අවේරෝ හෝමි කියන එක විතරයි. ත්‍යාඝාත පටිවිණේ සූත්‍රයක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ගුණේ තියෙනවා. ආඝාතයක් පටිවිණේ කරන්න. ඒ කියන්නේ මෙයාමට කයෙන් වචනෙන් හිතෙන් කරදර කෙරුවා කරදර කරනවා කරදර කරන ඉඩ තියෙනවා කියලා නැත්තම් මගේ යාළුවාට උදව් කෙරුවේ නැහැ අතුරට උදව් කෙරුවා ආදි වශයෙන් නව ක්‍රමයකට වීදි යන මේ ආඝාත වස්තුවේ කල්පනා කරනවා ඉතින් මනුස්සයා කායිකවනේ කරදර කෙරුවේ වචනෙන් බැන්නේ නැහෙනි ඉතින් තරහක් නැහෙනි ඒ නිසා ඒ කායිකව කරදර කෙරුවා ඒක එතනින් ඉවරයි තුවාලයක් වුණා වගේ දෙයක් විතරයි වචන කියලා ද්වේෂ කළා නැහැ කියලා ඒ පුද්ගලයාගේ අර ක්‍රියාකාරකම් තුනෙන් කායික දේ පේන දේ හිතලා ඒක මේ විපටිවිනේ කරනවා අනිත් දෙක හොඳ හිතනවා දැන් ඊට පස්සේ හිතුවොත් එමේ කයෙමුත් ගහලා වචනෙමුත් බැන්නත් ඒ තරහ පිට වුණාට පස්සේ මොසේක හිතේ එහෙම තරහයක් නැහැ ඊට පස්සේ එහෙම කල්පනා කරලා ඒ බද්ද වෛරයක් වෙන්නේ නැති වෙන කටයුතු කරනවා ඒක විස්තර තියෙනවා මම මේ කෙටියෙන් සඳහන් කරේ එහෙම නැත්නම් යම් වෙලාවක මනුෂයා කයෙමුත් දඬුවම් කරනවා වචනෙමුත් දෝෂාරෝපණය කරනවා හිත කොස්ස තියාගෙන ඉන්නවා. දැන් ගහලා මේ බැනලා ඒත් හිතේ කොස්ස තියාගෙන ඉන්නවා. එතකොට මේ මනුස්සයාට අර තර්කණයක් මාර්ගයෙන් හිත තමන්ගේ හිත හදාවඩා ගන්න විදියක් නැහැ. පාගත පටිවිදින් කරන්න දෙයක් නැහැ. එතකොට සඳහන් කරලා තියෙනවා මේ අමාරුකම පෙන්නඳ ඒ වගේ වෙලාවෙදී ඇති වෙන ආඝාත පටිවිණේ කාන්තාර ප්‍රදේශයක නැත්නම් වතුර නැති ප්‍රදේශයක යන මිනිසෙකුට ලොකු තිබහක් එනවා. එමෙ දින්දකින් බාලා වතුර ගන්න ක්‍රමයක්වත් නැහැ, ටැප් එකක්වත් නැහැ, නාන්න තැනකුත් නැහැ. නමුත් මේ හරක් අඩියක් වගේ හරකෙක් බිම අඩිය තිබ්බාම ඇති වෙන හරක් කුරේට ඇති වෙන වලක් වගේ එක වතුර තියෙනවා. දැන් එයාට ඒක මේ කෝපයෙන් යන බොන්න බෑ. එතකොට එයා කරන්නේ අකුල් දෙක මුත් වාඩ් වෙලා අත් දෙකත් බිම තියලා කෙලින්ම කරක්කොරේට කට තියලා අර වතුර ටික උරාගෙන ආන් මේ වගේ තමයි කියනවා කය වචන හිත ගැන චුන්දරෙම්ම කවුරු හරි Tamanට ආඝාතයක් කරනවා නම් එතකොට පූර්ණ හතර කුරෙන් ගිහිල්ලා අතපය දෙකෙම වාඩි වෙලා දැන් කාලේ විදිහට නෑ ස්ට්‍රෝ එකක් දාලා බොන්න පුළුවන් බොන්න බටයක් දාලා ඒ දවස්වල එහෙම කරපු කතාවලුත් තියෙනවා නල පාවිච්චි කළා දැන් එහෙමත් නැහැ කාන්තාරේ තමන් පාත්‍රය බොනු. ඒ මොකද තමන් දැනගන්න ඕනේ එහෙම නැතුව එයා ආවලාගේ කායික වාචික මානසික දුර්ලකන් නිසා මගේ හිත තැවුනොත් මමයි වද වෙන්නේ. මටයි ගෙවන්න වෙන්නේ. අරය කරා අරය කිව්වා අරය බෑ බැන්නා කියන එක නෙවෙයි. ඉතින් ඒ වෙලාවට අර වගේ තමන්ගේ සම්පූර්ණ ශරීර ශක්තිය යොදවලා අර පුංචි වතුර කඳුල බොන්න වගේ විපාසාවට අර වංශකේ තියෙන ගුණයක් සිහිපත් කරලා පැත්තකට ලා ඉන්නවා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ කියන තමපද ගාතාවට අනුව මට එයා දොස්පරස් කිව්වා මට මේ විදිහට හේතු ගැන්නුවා මම දිනුවා මාව නැත්නම් මාව පරාජය කළේ එයා දිනුවා ආන් මේ විදිහට අපිට හැම වස්තුවක් කෙරෙහිම මොකද්ද සම්බන්ධතාවයක් තියෙනවා ආඝාතය හරහා ඒ නිසා අපි මේ වස්තු තොගේ මගේ කියලා වෙන් කරගන්නවා ඉඩම් වෙන් කරගෙන අර අසෝලාට විය යුතුයි
අසලට නොවිය යුතුයි, මගේ වස්තු අනුන් හා සාධාරණ නොවිය යුතුයි කියලා මහ විශාල, මේක තමයි දේශපාලනික. දේශයේ පාලනය කිරීම. නැත්නම් ද්වේෂයේ පාලනය කිරීමක් කියන්නත් පුළුවන්. දේශපාලනය කියන්නේ කාල දේශ, කාලය සහ දේශය කියලා කියන්නේ දේශය කියන්නේ ඉඩමනේ. සිව් දිගට පැතිරෙන එක. මේක ද්වේෂ පාලනයක් වෙලා තියෙන හැද. ඒක නිසා රට රාජ්‍ය අතර අර්බුද, දේශ සීමා අර්බුද, නිවුන්තරුවන් අතරත් දේශ සීමා අර්බුද. ඉතින් ඒකට හේතුව අර ආඝාතය තමයි. ඉතින් සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් අද වඩන්නේ ආඝාතය පමණයි. 100%ක්ම ආඝාතය අද ඇති වෙන්නේ ඉගෙන ගත්ත අය අතර. ඉගෙන ගන්න එයා හරීම පටුවන සක්කද කෙනෙක් බවට පත් වෙනවා. එයාට අනුන් කෙරේ අනුකම්පාවක්, අනුන් කෙරේ බය ලැජ්ජාවක් නැති වෙනවා. ඉතින් අන්තිමට ඒක තමන් කෙරේ බලපාන. ඒක තමයි අන්තිමට මානසික අසහන වලට පත් වෙලා. ඉතින් මේ අද ලංකාවෙත් වේගෙන යනවා. ඒ වගේම එංගලන්ත වගේ රටවල් වල ගොඩාක් ඉන්නේ වයසට ගිය කට්ටිය. ළමයි හැදෙන්නේ නැහැ දැන් ඒ රටවල්. ළමයි හැදෙනව නම් හැදෙන්නේ අන්‍ය ජාතිකයන්ගේ. එමංගලත් යාජකෝ ළමයි හැදෙන්නේ නැහැ. බොහොම අඩුයි. දෙන්නේ කසාද බැන්දොත් එක ළමයි ඉස්මාල්ලාට. නැත්නම් 1.5යි. ඉතින් ඒකට වැඩි හිටියන්ගේ බලනකොට මේ වැඩිට හුඟක් ඉගෙනගෙන තියෙනවා. හුඟක් අම්බ කරලා තියෙනවා. තව සාහන වෙනකොට මහලු මඩමකට දක්ලා. මේ සම්පූර්ණ පශ්චාත්තාපයල ගත කරනවා. ඉතින් ඒක කොච්චර අර පද්ධතියේ තියෙන වැරද්ද පෙන්වනවද කියනවනම් දැන් පද්ධතිය තමයි යා බාර දෙන්නේ. පද්ධතිය යා බලා ගන්නවා. පැලියේටිව් කියා එහෙම නැත්නම් හොස්පික්ස් දාලා කරනවා. ඉතින් අර මංසෙනි පුදුම දුෂිකේ. ඒ මංසයාට මේ අසාර්ථක ජීවිතයක්, අසංවිධිත ජීවිතයක්. හැබැයි අධ්‍යාපනයේ ඉහළට ලබලා තියෙනවා. ඉඩම් බූදල් ඕන තරම් තියෙනවා. නමුත් කවුරු මොන විදිහට උපස්ථාන කරලා සන්තෝෂ් කරන්න බෑ යාව. ඉතින් මේ තම්මිවැරි ආම්රු ඊයවස මතක් කරලා කියනවා මහරගම ප්‍රදේශයේ ඉන්න සියලුම වැඩිහිටි අය මෙහෙට ගෙන්නලා දවසක සති කඳවුරක් කෙරුවයි කියලා. ඉතින් මේ මිනිස්සු පුදුම සතුටු වුණාලු. මේ මැරෙන්න ඉස්සෙල්ලා මේ වචනේ අහන්න හම්බෙච්ච එක සතිය කියන එක. අවුරුදු 6ක් මම බුද්ධ ආගම හදාරලා තියෙන ජීවිතේ නවත් උන්ට කවදාකවත් මේක ඇහිලවත් නැහැ කියන්නේ. ඒ අය මහලු මඩම් වල ඉන්න අය නෙවෙයි. මහරගම ප්‍රදේශයේ ඉන්න වයසක අය සුභ සාධක සේවාවකින් කරලා තියෙන සම්බන්ධතාවයක්. ඉතින් බයන කොච්චර වටිනවද කියලා සතිපාදසක් වගේ එකක් පන්දේසිකට ඇරලා තියෙන එක, මේසෙකට ඇරලා තියෙන එක ඒකට කෙනෙකුට ඇවිල්ලා කන්න පුළුවන් නේ. ඉතින් මෙවුව කියලා දීලා නැහැ. ඉතින් ඒ නිසා අර ඔය ආඝාතයේ තමයි ඔය අපි කොටු පැටක බැඳගෙන අධ්‍යාපනය ලබාගෙන අල්ලපු කාමරේ ඉන්න කෙනාට ටෙලිෆෝන් කරනවා මිසක් හම්බෙලා කතා කරන්නේ නැහැ. හැම දෙයක්ම කරන්නේ තාක්ෂණේ. ඒකට අර පරණ තුන මුත්තේට්ටුව අර පරණ තිබුණු මලබත දැන් නැහැ. මොකද ඒකටත් ලේසි එක සල්ලි දීලා කරන එක. ඉතින් එවැනි පරිසරයක් මේ ලංකාවෙත් ඇති වෙලා තියෙනවා. හැම රටකම ඇති වෙලා තියෙනවා. මේ නව තාක්ෂණේ නිසා. ඉතින් මේ තාක්ෂණේ කියන්නේ ද්වේෂයේ ඵලයක්. තාක්ෂණයේ ඵලයක් ද්වේෂය. ඉතින් ඒක හොඳට පේන්න තියෙනවාද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල ඒ કૃත්‍රිම බුද්ධිය කිසිම හිතක් පපුවක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. ඔහොම යාන්ත්‍රිකව කරන්න පුළුවන්. බොත්තමත් අද කළ වමනේ කරන්න පුළුවන්. පෙට්‍රල් ගැහුවොත් කරන්න පුළුවන්. ඉදිරිය දුන්නොත් කරන්න පුළුවන්. හැබැයි කරන දේ පිළිබඳව වග වෙන්නේ. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි ඔය ආඝාත පටිවිණේ නැත්තම් ආඝාතය කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනා ළඟ සතර සංග්‍රහ වස්තු නැහැ. දානේ පේ වචනේ අර්ථ චදියාව සමානාත්මතාවයේ ඇත්තෙම නේ. යාර තියෙන්නේ මම වෙනස්. උඹ වෙනස්. කියලා යාර පහත් කළ සලකන ගතිය තමයි. ඉතින් ඒක තමයි පෘතක් පෘතක් කියලා කියන්නේ ඒකටම තමයි. පෘතක් ජන. ඉතින් ඒක සතිපාසලේ අපි නැත්තම් භාවනා කරන අපි සමානව සැලකීමේ අපි නිකන් සාමාන්‍ය කියනවනම් සාංගික වස්තුකර සලකන්නේ සංගයා. ඒක සිව්දීසිං වඩින තුන්කල් සංඝයාට පූජා වෙච්ච එකක්. ඊට පස්සේ ඒක එක්කෙනෙකුට හම්බෙච්ච එක නයි කාර්ය සහ කරනවා. හැබැයි කාටත් අයිත් පොදු වස්තුවක්. ඉතින් එහෙම හිතලා තමයි අනවශ්‍යයි මේවා කියන එක. එහෙම හිතලා තමයි මේ සමාජ සමාජයේ මිනිස්සු ගරු කරන්නේ. එහෙම කියලා හිතලා උන්ට පිස්සු ඩබල්. කිසිම චාරයක් නැති කිසිම හැසිරීමේ මොකද්ද බයලජ්ජාවක් නැති මිනිස්සු ඔක්කොම සමසේ සලකන්න හදන සහෝදර සහෝදරයෝ කියන්නේ.
ඉතින් ඒ දවස්වල 30 ගණන් වල 1900 පුදුම විදිහට සංඝයා හිතුවා මේ කාල් මාක්ස් ශ්‍රමය අනු ඔක්කොම සම සමාජ වෙනවා, ඔක්කොම වස්තු බෙදිලා යනවා. අනේ ඒව කරන්න බෑ ඔය සීලයක් නැති මිනිස්සුන්ට එක්ක. එහෙම කරලා ගිහිල්ලා කාටක සාර්ථක වුණෙත් නැහැ. ඒගොල්ල කියන්නේ මුළු ලෝකෙම කොමියුනිස්ට්වන්ට එක් කරන්න පුළුවන් කියලා. වෙන්නේ නැහැ. ඉතින් එහුව එකේ තමන් මොන තරම් උසස් වුණත්, දැනුම තිබුණත්, මුදල් අතින් තිබුණත් අනිත් අයත් එක්ක ආඝාතයකින් තොරව කතාබතා කරන්න වැඩ කරන්න පුළුවන් නම් අපි ඒකට සතිපෞල කියලා කියනවා. එහෙම නැත්නම් සමජීවිකතාවය කියලා කියනවා. අර්ථචරියාව කියනවා. ප්‍රිය වචනේ කියනවා. දාණය. ඉතින් මෙව්වා පිරුණුන් සතර සංගරාවතින් රට සිවුතික සරසේවා. මෙහෙම තමයි තිබිලා තියෙන ලංකාවේ. අපි කියනවා ඉතින් එහෙම දන්නේ නැහැ, දැකලා නැහැ. ඒක තමයි ඕනේ කරන්නේ. ඒ නිසා මේ ආඝාත පටිවිණය කියන එක අපි ඔය හිතන තරම් ලේසි නෑ. ඉතින් මම හිතනවා මම ගොඩක් කතා කරා. ඒ නිසා මම කැමති වෙන කාට හරි තමන්ගේ අත්දැකීම් එහෙම නැත්නම් මේක පිළිබඳව තව අර්ථකථන තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කර්මාවෙන් ඉල්ලා හිටනවා. එහෙනම්ද මේ පැත්තෙන් කවුරුත් මේ කතා කරන්නේ නැහැ වගේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ වුණාට ඇහෙනවද කියන එක කියලා කියන්න ඈ. ආනකොට ඇහෙනවද කියන එක කියන්න කොයි කතා කරන්න නැති එක ඊට උත්තරය. ඇහෙනව ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපේ තියෙන අන්තිම දුර්වලකම. මේ ඇහෙනවා මේ කියන්න දෙයක් නැති ඉඳ කරබද ඉන්නවා. එබැවින් සම්බන්ධීකරණ එක්ක නම් දැනගන්න ඕනේ අඩු ගානේ. එහෙයි කියන්න. සමහර ආන්දෝගාව ඉඳගෙන එහෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉඳපු ගම කියන අම්මට උඩු ස්වාමීන් වහන්සේ කියලා මොකට උට නිඳ ගිහිල්ලා මොනවද ආම්සෝ කියලා අර එහෙයි කියන වෙනකොට අම්මට උඩු ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඒ වන් කියලා මේ මේ මොකේද පරිච්ඡේදයන් නිම වෙච්චාම බයිබලයේ සඳහන් කරලා තියෙනවා. ඒ වන් ආමෙන් අපේ අරිදම ස්වාමීන් ඒ වන් කියලා පදයක් හොයාගත්තා. ආමෙන් ඒ කියන්නේ මේක ඉවරයි. ඉතින් ඒ අර ඒක කරන්න ඕනේ කෝඩිනේටර් තමයි. ඒ තමයි මිනිස්ටර්ගේ වැඩේ. මේක හරි මේක ඉවරයි. කවුරුත් නැහැ. නැත්තම් ඇහෙනවා. ආන්නේ ඒ කටයුත්ත තමයි අපේ කමඨාන් සුද්ධ වීමේදී වෙන්නේ නැත්තේ. මොනවත් කියන්න නැහැ කියලා කරබන් ඉන්නවා. ඒකයි මිනිස්සයා නැද්ද කියලාවත් හොයන්න බෑ. මේක යන්නේ ඉතින් Zoom එකේනේ. එහි ස්වාමීන් වහන්සේ. ඔස්සේ ස්වාමීන් වහන්සේ. ඔව්. ආ මම කුමාර් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මෙහෙන් සම්බන්ධ වෙලා තිනවා බෝයගම ස්වාමීන් වහන්සේ, සීවලි ස්වාමීන් වහන්සේ සහ කේමාලෝක ස්වාමීන් වහන්සේ. ඔව්. අපි කේමාලෝක ආමතුරාණන් දෙවියන් බලන්න අවස්ථාව මොනවද කියනවාද කියලා අපිට දැනුවත් කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවා පුළුවන්. ඇහෙනවා ශබ්දමදි. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අවසරයි මේ අපි භාවනා වැඩසටහන ගැන සහ පණිවිඩ තව දෙකක් විතර වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. භාවනා වැඩසටහන 14 ඉඳලා 20 වෙනකම් දවස් 7ක භාවනා වැඩසටහනක් විදිහට. ඉතින් අපේ කෙවිටියාගල සරණ ස්වාමීන් වහන්සේ වඩිනවා භාවනාවට වැඩසටහන මෙහෙවන්න. ඉතින් ඒ නිසා ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ආරාධනා කරනවා වෙලාවක් විවේකයක් තියෙනවා නම් වඩින්න කියලා. හොඳයි මම ඒක යෝජනාවක් වශයෙන් බාර ගන්නවා. අද නම් ඇඟට නිකන් සනීපයක් දැනෙනවා. ඒ කියන්නේ දවස් සුමාන 3 විතර පස්සේ ආද නෑවා. ඕන වෙන කුජීතියක් එච්චාවයි කියලා. ඒ හැම වෙච්චාම දවසක් විතර යනකම් සමානට අමාරු වෙනවා. ඒ කියන්නේ තද බල අමාරුවක් එන්නේ නෑ. නමුත් මේ දැන් ඊයේ ආව මං කටුකැලියාවේ ඉඳලා අද හවස තියෙන රෙකෝඩින් එකක් ඉතින් ඒක පැය 4 අපි වාහනේ ඇවිදින්න ඕනේ. එතකොට ওই පැත්තට යනවා නම් ඔකට තව පැය 3ක් එකතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අර ওই පෙර දිනේ වගේ ආපු ගමනකදී විසිටයක් දාන්න මට ලොකු ඕනකමක් තියෙනවා. මොකද ගිය පාර ආපෙලාදී මට බැරි වුණා උඩුගම හෝ හිමදුවට යන්න. ඒක නිසා මේ ඕක ලියලා එවලා තිබුණා කියලා මං හිතන්නේ ඊමේල් එකනේ. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට අමතරව දැන් මේ දැන්ට ඔයගොල්ලන්ගේ නැත්නම් උඩුගම අඩතටානට කී දෙනෙක් විතර සම්බන්ධ වෙනවද? අපිට 20ක් විතර තමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. දම නම් පී ටිකට් ටික අඩු වුණා 15ක් 12ක් වගේ වුණා. ඔව්. එහෙම තමයි ස්වාමීන් වහන්සේ. මේ බොයගම නම් දැන්ට දවස් 7 වැඩ යන්නේ 40 පැනලා අල්ලගෙන යනවා. ඒ නිසා බිබිලේ වැඩ පෙන්නනවා දැන්. මොකද මේ කවුද අපේ මේ මොන හමිතවන් සාම්සෝ සෞතුයි. හමිතවන් සාම්සෝ නිතර කරගන්න බැරි නෝ දැන් හමිතවන් සාම්සෝ ගිහිල්ලා අස්සන් නෙලන් දවස් විතරක් ඇවිල්ලා උදව් කරනවලු. හොඳයි. ඉතින් මටත් කියලා තිබුණා පුළුවන් නම් 14 වෙනිදා
නෑ 13 වෙනිදා 11 12 13 හවස පුළුවන් නම් දැන් මම ආයෙ කටුකලියාර ගිහලා ආයෙ එන්න ඕනේ මේ එන්නේ කියලා මොකද එතන දවසක වැඩසටහන සා සිල් දිබිදා තීමේ වැඩසටහනක් තියෙනවා ඒකට පාට විතර වගේ බණකට සම්බන්ධ වෙන්නේ මම හිතනවා මේ වෙලාවේ බිබිලේ සම්බන්ධ වෙලා ඉන්නයි කියලා ඒ නිසා මේ එහෙන කණ්ඩායමත් එක්ක ඇදලා යනවා කොහොම නමුත් දැන් උඩුගම වැඩ කිවිලවඳවත් ඒ සූම් එකට සම්බන්ධ වෙන හැම කෙනා වගේ දැන් අවදීන් ගත කරනවා ඒකට අවශ්‍ය දේවල් ඉස්ස කළ දෙනවා ඒකට මගේ අර කූඩාරමක් ගන්න මොකද පිරමීඩයක් ගන්න කණු හතරක් ලකුණු කරලා දීලා ආවා ඒකේ අඩු ගන්න මං කියන්නේ හිල්ටියක් දාලා විදලවත් දීලා නැහැ කේමාලෝ කාම්බු මේ අවසරයි ස්වාමීන් වහන්ස මේ තව අපිට මතක් කරන්න තියෙනවා මේ පාරේ ස්වාමීන් වහන්ස වැඩ ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් අපි ඉවර කරා ඉතින් මේ දක්වා අපි මාස 4ක කාලය තුල සිමෙන්ති කොට 200ක් විතර අපි දාලා 190ක් විතර පාර ඉවරයි ස්වාමීන් වහන්ස 90ක් කියන්නේ දැන් ඕනම වාහනයකට උඩට එන්න පුළුවන් විදිහට මේ හදලා ඉවර කරා ස්වාමීන් වහන්ස මේ දිසානායක මහත්තයාගේ ප්‍රධාන නැත්තම් කීප දෙනෙක්ව සම්බන්ධ වුණා ඒකේ සන්නාංශ දැන් අපිට මම බැලුව ලක්ෂ 20ක් විතර වගේ ගිහින් තියෙන මේකෙන් භාගයක් කියන්නේ ලක්ෂ 11කට වගේ ප්‍රමාණයක් දිසානායක මහත්තයා තමයි ස්වාමීන් වහන්සේ අපිට මේක දායකත්වයෙන් ලබා දුන්නේ අනිත් හැමෝම එකතු කරගෙන එහෙමයි ඒක තමයි ඇත්තටම අර මේ අය ස්ටේට් එකටත් ඔය ටික කරන්න බෑ වත්ති වාහන තමයි ගොඩක් කන්නේ ට්‍රැක්ටර් ගිහලා තමයි කැඩෙන්නේ කානුව ඉඳපැත්තේ කානුව නරතු වෙනවනම් අපි මේ ස්ටේට් එක ස්ටේට් එකේ මාත්‍ය දන්නවනේ කතාවනේ එහෙමයි සන්න එහෙමයි එයාට දැනුවත් කරලා කරන්න මේක නඩත්තු කිරීමේදී අපි දෙගොල්ලෙම එකතු වෙලා කරන්න ඕනේ කියලා මොකද ඕක අපිට පටන් ගන්න කාලේ හිතා ගන්න බැරි නෝ ඉස්ලාම ගිය දවසේ හේමන්ත ගියේ මරත් උන මගට යනකොට නතර කරන්න හිතන වාහනේ මොකද හේමන්ත ඩ්‍රයිවිං සීට් එකේ හිටගෙන ඩ්‍රයිවිං කරේ පේන්නේ නැහැ ඉස්සරහ ඊට පස්සේ අපේ පිටිපස්සේ ගිය අපිටත් වැඩි හොඳ වාහනයක් විජේසේන මහත්තයා මඟ නතර කරා. තව වාහනයක් කැරී තුන යසාක්කලාගේ ඒක පල්ලෙයා කුසුපිරින්දන්ගේ බංගලෝ එක ගාව නතර කළ තිබුණා. ඉතින් අර ඒ ආදරේ වාහනේට ආදරේ නැ යන්න බෑ ඔය පාර. නමුත් දැන් අපි කරලා තියෙන්නේ වලවල් ටික කොට කරලා සම්බන්ධ කරලා තියෙනවා. මේක ස්ථානයේ දීර්ඝ ඉතිහාසයට නැත්නම් ප්‍රගමණයට ලොකු හේතුවක් වෙනවා. ඒ නිසා අපි සාදු කියලා මේ කටයුතු අනුමත කරනවා ඉස්සල්ලාම අපි ගිය දවසේ අපිට ඉස්සල්ලා ඒ වයසක අම්මලා ටික පළවෙනි වතාවට රිට්‍රීට් එකට යනවා මග වාහනේ නැත කරලා හොන්දටම අමාරු හරියේ හරමදු ඔක්කොම සවගෙන පයින් තමයි උඩට ගියේ ඒ තරම් සුළු පිරිසකට ඕනකම තියෙනවා දැන් මං හිතනවා පාර හැදුවට පස්සේ කාට කාටත් වගේ පුළුවන් වෙයි කියලා සාමාන්‍ය වාහනේ කියන්නේ ඒකට අපි කේමලෝක ස්වාමීන් වහන්සේ අදින ඇදිලට ස්තුතිවන්ත වෙනවා. එතන ගියාම දැන් මේ සරණහමතු කෙවිතියාගලට මෙහෙත්තු කරලා කතා කරන්නේ කෙවිතියාගල සරණහමතු කියන්නේ. එහෙනම් සාංශ ඉතින් අපේ වැඩසටහන් වලට ඉතින් මුලින් ඉඳලම උදව් කරා අපි දැන් මේ හෙට අනිද්දාට යන්න ඉන්නවා අපි උඩුගම පිටිසත් ගිය දවසක ගිහින් ආවා 20ක් විතර පොඩි සමාදානයක් කරලා පොඩ්ඩක් ඒ වගේම කේමලෝක ආමතුත් ගිහිල්ලා ඒ අශීර්වාස්තාවෙදී හිටියා ඒක ඒ ස්ථානයේ පණනාලර ගන්න ගොඩක් උදව් වුණා. ඒක හොඳයි. මේ ඉඳලා උඩුගම ඉඳලා අග්ගල වතර කොච්චර දුරද? කිලෝමීටර් 70ක් විතර තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නුවර ඉඳලා කොළඹ යනවා වගේ තමයි. ඒක කිට්ටුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ කිට්ටුයි. ඒ නෑදෑකම තියාගන්න මලක් පුළුවන් වෙච්ච වෙලාව කියනවා මේ ලෙඩ ගතියයි මේ එක එක වැච්ච වැඩයි නිසා පහුගිය ටිකේම නම් ඇත්තට මේ මාසේ පසුකිය සුමාන දෙකේම වගේ ලෙඩටම තමයි ඇරිලා හිටියේ මා හිතේ එහෙම ම කියලා හිටියේ එතන අපි ලස්සන පිරමීඩයක් හැදුවා ඒකේ තව පොඩි කටයුතු ටිකක් තියෙනවා කිරුවට පස්සේ අපි ආරාධනා කරනවා සියලු දෙනාටම කටුකැලියාවට එන්නේ කියලා හරි පරිවර්ත සටහනකට සම්බන්ධ වෙලා සම්බන්ධීකරණය පැවැත්වීම ස්ථානයේ රකමෙන්ට ඉතාම වැදගත් ඒක තේරුම් අරගෙන කටයුතු කරන කේමලෝක ස්වාමීන් වහන්සේ ස්තුති කරමින් අපි යනවා කව වෙන කවුද කතා කරන්න ඉන්නේ කියලා බලන්න. සයිනස් මම බිබිලි ස්වාමීන් වහන්සේට අස්සාව ලබා දෙනවා. හොඳයි. ධර්මචීරි. එනවාද? සයිනස් කතා කරන්න පුළුවන්. ඇහෙන්නේ නැහැ නිශ්ශබ්දතාවය ඇහෙන්නේ. අවසරයි. ඇහෙනවද? නෑ දැන් නම් කටහඬ ඇහෙනවා.
ස්වාමීන් අවසරයි අවසරයි 13 වෙනිදා ස්වාමීන් වහන්සේ මේ මම දැක්ක ඊමේල් එකකුත් එවලා තියෙනවා මේ උදේ දාණයෙන් පස්සේ මෙහෙ දවල් දාණයට වඩින්න කියලා ආරාධනාවක් කරන්නයි මම කතා කළේ. මොකද මෙහෙ ස්වාමීන් වහන්සේ අර ගොඩක් අය ඉන්නේ පිටින් එන අය 25 30ක් ටිකක් අර පහෙන් පස්සේ යන්න කරදර නිසා පුළුවන් නම් ස්වාමීන් වහන්සේට දාණයට දවල් දාණයට මෙහෙ වඩින්න විදිහට ගමන වෙනස් කරන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා කට්ටිය නෑ. ඒක උනේ මෙහෙමයි 11 12 13 මේ උතුරුමැද පළාතේ කලාප 7 කණ්ඩායම එකතු වෙලා සිරිවිජේ භාවනා මධ්‍යස්ථාන වැඩසටහනක් තිබුණා. මං හිතුවේ ඒ දවල් දාණය අරගෙන එන්න තමයි. නමුත් එන්ඩිසල් දවසේ ඒක සංවිධානක ජයපද්ද මහත්තයා මතක් කළා, කිව්වා පුතා වැටලා මම හිතන ඔළුව පැයිලා හරි මොනවාරි වෙලා ඒක ඔපරේෂන් එක තියෙන නිසා වැඩසටහන කැන්සල් කියලා. ඒ තන ඒ පණිවිඩේ මම හිතනවා බිබිලට සුබ පණිවිඩයක් කියලා. ඒ මහත්තයාගේ දරුවට නම් අසුබයක් වෙන්න ඇති. බිබිලට සුබ පණිවිඩයක්. ඒ නිසා සලකා බලන්න පුළුවන්. මේ දවල් දානට සංගාසෙ මෙහාට වඩින්නේ නේද? මං කියන්නේ ඒක සලකා බලන්න පුළුවන්. දැන් දානට මේ එළවලු කෑම දාදන්නේ අනම්මනම් ඉතර දුරුති කියන්න එපා. මං කිට්ටු වෙන මොකද කියන්නේ. හරි හරි කට්ටිය දෙනවා සුබ පණිවිඩයක් කියලා මම දෙන්න. අර ළමයා වැටිච්ච එක නේ සුබ පණිවිඩය. නෑ නෑ ඒකත් එක පැත්තකින් අපිට සුබ පණිවිඩයක් මේ පැත්තෙන්. ඒ පැත්තෙන් ඉතින් ළමයාගේ පැත්තෙන් මං හිතුවා ළමයාට සුබපත් වේවා කියලා. එමයි අපිත් ප්‍රාර්ථනා කරලා ළමයාට සුබපත් වේවා. එන ස්වාමීන් වහන්සේට මෙහි දානට වඩින්න හැකියාව ලැබේවා කියලා ආරාධනා කරනවා. මගේ ඥාතීන්ට කරන සංග්‍රහයක් නිසා මාත් උත්සාහ කරනවා. මේ ඒක තේරුම් අරගෙන තියෙනවා සුබෝධාරාමයේත් බොයකමත් ඒක අපි අගය කරනවා උත්සාහ කරනවා. එතකොට මේ ධර්ම සාකච්ඡාව පිළිබඳව මොකුත් කියන්න දෙයක් නැහැ නේ. ධර්ම සාකච්ඡාව මන් භාගයේ ඇහුවේ මේ ඉඳන් බලනකොට ඒක වැඩ කරියේ නැහැ. මං අවසාන කොටස ඇහුවේ ස්වාමීන් පටන් ගන්නකොට විනාඩි 6ක පමාවක් වුණා ආරම්භයේදී. කොහොම නමුත් අපි ආගාත වස්තු ගැන කතා කළා. මං අහන්නේ ආගාත පටිමිනි සූත්‍රේ මත් කියවල දෙනවා. ඒකේ අර ස්වාමීන් වහන්සේ තියනවානේ මේ නැන්දගේ ඊලිගේ හබයක්, ඒකත් ඕකේ එන එකක්ද, ඒක නැත්නම් සංසාර ගමනින් එන එකක්ද? මට ඕක ටිකක් ආවස නිකන් සැකයක් වගේ. සාමාන්‍යයෙන් කියනවා පුරුෂයෙක් පොඩි කාලේ අම්මගේ ලැබපු ආදරය තමයි ගෑණිකෙන් බලාපොරොත්තු වෙන්නේ. අම්මගේ ආදරේ ලිංගිකත්වේ නෑ. මොකද ගෑණිගේ ආදරේ ලිංගිකත්වය සහිතයි. ඉතින් මේ ලෝකේ කාටවත් තාම තමන්ගේ අම්මා වගේ ගෑනු කෙනෙක් හම්බෙලා නැතිලු. එතකොට පුරුෂයාගේ ආදරේ දෙකට බෙදෙනවා. අම්මගේ පැත්තටයි ගෑණිගේ පැත්තටයි. එතකොට ඒ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා. එතකොට නැන්දම්මට සැලකුවොත් ලේලි කියන්නේ මගේ හතුරට උපස්ථාන කියන එක. ගෑණිගේ සැලකුවොත් නැන්දම්ම කියන්නේ මගේ හතුරට උපස්ථාන කරයි කියලා. ඉතින් ඔය ඒ කාරණාව අර පුරුෂයාගේ අවධානය දෙකට බෙදීම සම්බන්ධයි. මෙහි ඉන්න අපේ ලස්සන පුංචි ටීචර් කෙනෙක් පහත්කම නේද පන්ති තියෙ. එයා පයේ පන්තියේ ළමයින්ට බොහොම ලස්සන සත්‍ය පාසල කරා. ඊට පස්සේ ඒ ළමයි පයේ පන්තියෙන් හයේ පන්තියට මාරු වෙන දවසේ කොයිද ඒ ළමයි ඒ ටීචර්ට සුබ විශ්කරණ කාඩ් දීලා තියෙනවා. ඒක ළමයි කියනවා ටීචර් මම හොඳින් කියන්නේ බඳින්න නම් එපා. ටීචර් යම් කිසි කෙනෙක් බැන්දොත් මං එක මරනවා. මොකද එතකොට ටීචර් ළමයි හම්බුනොත් ටීචර්ගේ මගේ තියෙන ආදර මට තියෙන ආදර නැති වෙනවා. මේ ළමයි සුබපතල තියෙන හැටි. අම්මයි තාත්තත් එක්ක තමයි මේ ටීචර් හැම වෙලාවෙම ඉන්නේ. ඉතින් මට ගෙනල්ලා පෙන්නුවා මේ ළමයි තමන්ට ලැබෙන ආදරේ මොනම හේතුවක් නිසා හෝ නැති වෙනවනම් එයා කරන්න තියෙන හැම ක්‍රමයක්ම දානවා. ඒක නෑත ලබා ගන්න. ඊට පස්සේ බැරි වුණොත් හතුරුකමුත් කර. දැන් මෙතන තනි ද්වේෂනේ තියෙන්නේ. ඉතින් ඒ ටීචර් දීලා තියෙන එකේ මට මයි ෆෝන් එකේ තියෙන එක ෆොටෝ එක. එළම ලීලා තියෙන දේ. ඉතින් ඕක තමයි නැන්දම්මයි ලේලි අතර තියෙන ප්‍රශ්නේ. ඒකයි අපි මං කතාද බැඳෙන්නේ නැති. මට අම්මට ලේලිය ඉඳ ඇති අම්මා දන්නේ.
ඉතින් ඒ නිසා ඒ වෛර කරගන්න බැඳගෙන මුකුත් නැහැ. ඒ තමයි මට දෙසරයක් විතර කතා කරලා කිව්වා. පොඩි පුතා දැන් කලවය සරි ඉන්නවනම් ඉතත අඬ ගන්නවා කියන්නේ. ඊට පස්සේ මම ඉතින් තත් කර කර බනපත් කරා. ළමයි හිටියට කමක් නැහැ. වයිට් කරෝනේ. දෙන්නේ කුණක් කවන්නේ. මගේ අම්බයි මායි විතරනේ මම දොර අරින්නම් කියලා. එතකොට මොකද අම්මා හිතන්නේ මේ ලේලියක් ගෙනාවොත් අම්මත් එක්ක රණ්ඩු වෙයි කියන බයට මම කතාද බඳින්නේ නැහැ කියලා. එහෙම එක නෙමෙයි මම කතාද බඳින්නේ නැත්තේ. ඒ නිසා කියනවා අඬ ගන්න වරෙන් කියලා. ඒ පැවැත්ම තියෙන්න ඕනේ. අම්මා කියන්නේ එක්ක පවුලයක් කොවන්සල්ලයක් කියලා. ඒකත් ලොකෝ ආදරිකින් කරන්නේ මොන තරම් අසප්පුරුසිද කියලා හිතන්නේ. මම මේ ආගෙන ඉන්න අම්මලාට ඇහෙන්න කියන්නේ. දරුවන්න මේ කරන අපරාධී. දරුවගේ මනාපේ අමනාපේ තියාන. ඊට පස්සේ ආයේ ඔය ලේලි නැන්දම්ම වෛරයක් හට ගන්නවා. ඉතින් ඒක දුර දිග යනවා කිව්වම රාජ්‍යතාන්ත්‍රික මට්ටමට යනවා. ඉතින් ඒ තියෙද්දි ඒ දරුව බඳිනවට කැමති. විවාහ මංගල්‍යයට කැමති. ඊට පස්සේ දිගටම අච්චාරුවක් නෙදුවන්නේ. ඉතින් ඒක නිසා තරවචන් ආංශේ වට උත්තර දුන්නේ නේ. පිළියම් වශයෙන් නෙවෙයි. හෙදකම් වශයෙන්. Brahmacharya රැඟපා. Brahmacharya රැඟපා. ඒකට අම්මම තමයි පොල්ල දාන්නේ. අන්තිමට Brahmacharya කඩාගෙන ගෑණිකුත් ගෙනාන කාමීත්‍යචාරයත් කළ නැටුවොත් ඊට පස්සේ ආයෙත් ඒකෙම තමයි තමයි කරතර. ඒක නිසා මේ ලෝකේ බාහිරේ දෙන්නේ කුණොත් අය හොදලා ගන්න කක්කාවක් ඒක නෑ. ඒක ගණ්ඩම දෙයක් නෑ. ඉතින් අද එහෙම නැතුව සමාජගත වෙන්නේ නැතුව ජීවත් වෙන්නත් බෑ. පොඩ්ඩක්ම හිතන්නෙම අධ්‍යාපනය කරන ප්‍රධාන නපුරුකම් තුනෙන් එකක් තමයි ළමයා සමාජගත කිරීම. ඊට පස්සේ ළමයා හිතනවා සමාජගත ජීවිතය අත්‍යවශ්‍යයි. එමෙතන කොටු වුණා තනි වුණයි කිය. මේ ළඟ තියෙන පන්සලේ පසුගිය දවස්වල තිබිලා තියෙනවා ඒ දුර්ලකන් සහිත ළමයි කීප දෙනෙකුට එතන පන්තියක් පවත්වලා තියෙනවා. සමහර ගෑස් පේනවා මට කා ඇස් පේනවා ඇවිදින්න කරන්න බෑ. ටීචර් කෙනෙකුත් ඉඳලා තියෙනවා දෙමාපියෙත් ඇවිල්ලා තියෙනවා. අනේ පස්සේ හාමුදුර රට යන නිසා පන්තිය නතර වෙලා. පස්සේ දවසක මම මේ කඩුවල ඉන්නකොට මේ ඇල්ලේ හාමුදුර ඇවිල්ලා මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ කට්ටියක් ඇවිල්ලා හම්බෙන්න කියලා. මම මා බෑ කිව්වා. මම ගෝ මට ඕක බාර ගන්නත් බෑ විහාරේ හාමුදුරට බාර දෙන්න කියලා. ඒකට පහයි වෙලා. මම 3ට ඉඳන් ඉඳාගත් දවල් මම පට්ටවන් දහත්. 5ට ආවේ නෑ විහාරේ හාමුදුරුවෝ. 6 විතර නිකන් අරමිච්ච හිටියා. මම දැක්ක මගදීම විහාරේ හාමුදුරුවෝ වාහනේ බැලලා කට්ටියට කතා කරලා තියෙනවා මේ ළමයින්ට අවශ්‍යයිලු ඉස්කෝලේ යනවා කියන එක කරන්. ඉතින් ඒ කට්ටිය කියනවා අපිට මේ ශාලාවක් දෙන්න ටීචර්ත් ඉන්නවා ළමයින්ට පොත් බෑග් එක කරේ බැඳගෙන ස්කූල් බස් එකට නැගලා මේ ඉස්කෝලේ යන්න ඕනේ කියන එකට. මම මොකද කිව්වේ? මං හා කිව්වයි. මං කනේ මං සාදු කියනවා. ඒ ළමයි සමාජශීලී වුණේ නැත්නම් ඒ ළමයින්ට පෞරුෂත්වයක් නැහැ. ඒක තමයි අද අධ්‍යාපනය කරන ප්‍රධානම හානිය. ළමයි සමාජගත කරනවා. 35 දෙනෙක් ළමයි එක පන්තියක තියලා 35ක් විනාඩි එක ගුරුවරයෙක් පචකෙලි. ඉතින් ඒකට වෛර කරන්නේ නැතුව මොනව කරන්නේ? ඉතින් ඒ දේ තමයි ඔය දෙන්නෙක් එකතු කිරීම සමාජශීලී වීම ශිෂ්ටාචාරගත වීම අත්‍යවශ්‍යයි කියන්නේ අශිෂ්ට පෙරේත 70ක්. ලෝකේ ඉන්න අශිෂ්ටම වූ පෙරේත වූ 70ක්. උන් තමයි මේ ඊඩන් කරිකියුලම් එක හදලා. හැබැයි ඉතින් මං වගේ කෙනෙකුට සමාජගත වුණා කියලා මොකක්වත් උනේත් නැහැ. අධ්‍යාපනය ලැබුවා කියලා මොකක්වත් එහෙම ඒකෙන් තරම් හානියක් උනේ නැහැ. මට ඉදා ඉදලම තේරුණා මේ පන්ති කාමරවල කරන විකාර. මට හරි පුදුම උපහාසාත්මකව තරහක් තිබුණා මේ ගොත්තු කෙරේ. ඒ වගේ මේ සමීකරණ ලියලා පොත් ලියලා මුන් අපිට උගන්වන දේ අපිට කෘෂිකර්ම ඉගෙන ගන්න මගේ අපච්චි තරම් දන්න එකෙක් මන් ලෝකේ දැකලා නැහැ. අපච්චි ගිහිල්ලා තියෙන්නේ එන්නේ පයි පන්ති. මඩ සෝදාගත් කල සිංහල ගුවේ රජකමට සුදුසුයි. මම පෙන්නන අපේ අපච්චි. ඔය විශ්වවිද්‍යාලේ ගිහිල්ලා අපිට ප්‍රොෆෙසර්ස්ලා එක එක් මඩට බහලා නැහැ. ඔය හයිඩ්‍රොලිස්ලා එක එක් වතුරට බහලා නැහැ. අර පොත්පත් දිගාරින්න බෑ කියලා අපි ඔය පාස් කරනවා ෆේල් කරනවා. ඉතින් ඒක තමයි ඔය විවාහය කියන කුණු හරපේ තියෙන්නේ. අපි හිතනවා බෙට හාෆ් එක නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ විවාහ වුණා. දරුවෝ හිටියා.
අමාරු දරුව ඇති වෙලා විවාහ වෙලා ගිය කිය අතහරින එකද එහෙම නැත්නම් දරුව නැතුව විවාහ වෙන්නේ නැතුව ගිය කිය අතහරිනවද කියන එක වෙනම ප්‍රශ්නයක් දෙක මේකයි ඒක නිසා මේ අතහැරීම කාම ලෝකයේ අතහැරීම කියලා තමයි කියන්නේ ඉතින් නන්දමලේලි සටන කියලා කියන්නේ මේ තමන් දෙපැත්තෙන් වසභාජන දෙකක් තියාගෙන කැපෙන ආයුධ දෙකක් තියාගෙන වගේ තමයි මොකද මේගොල්ලෝ දිහා පේන්නේ මේ කිනේකට නයිබුගති හතරක් වගේ. ඉතින් පුරුෂයාට කොච්චර හම්බ කරත් කොච්චර ප්‍රොමෝෂන් ලැබුණත් කොච්චර දේවල් ගෙනත් තිබ්බත් කවමදාකවත් ඇති කෙන්දයක් ඇහින්නේ. ඉතින් ඌ කාලකන්‍ය ඌටත් වාහනා කරගන්න වෙලාවක් නැහැ සතිය පිටවන්න වෙලාවක් නැහැ. ඇයි මේ දෙපැත්තේ ඉන්න මකරය ඕ සන්තෝෂ කරන්න එපායි. ඉතින් ඒ தත්ත්‍ය යටතේදී ප්‍රතිපාසල පවත්තරයි කියලා කියන්නේ අමාරු දෙයක්. ඇත්තටම අපි යදින් සෑහෙන සාර්ථකත්වයක් ලැබලා තිනවා මොකද අපි දැන්දම්මත් එක්කත් හොඳයි ලේලිත් එක්කත් හොඳයි පුරුෂයත් එක්කත් හොඳයි දරුවත් එක්කත් හොඳයි අරගොල්ල නැතුණත් අඩු ගානේ පොඩි දරුවට ඇති වෙන මේ ළමා හිංසනේ නැති කරගන්න නැන්දලේලි හතේ ඉඳ ඒ නිසා හොඳ මාතෘකාවක් විවිලි මතු කරේ හමයි සමහරවිට ද හරි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නන්සල් සීවලි ස්වාමීන් වහන්සේ සම්බන්ධ වී සිටම මම සීවලි ආද ඇවිදිනායි කියලා කිව්වේ අහන්න බෑන කවද්ද සීවලි අද අවසරයි මේ මම ඊට පස්සේ හෙට නුවර ගමන සායනස මේ අද යන්න තිබුණේක අත්‍යවශ්‍යම නැහැ කියලා මේ පණිවිඩයක් ආවා මම මේ අපි දුමින්දර බෞද්ධයරත් කතා කරා මේ ඊට පස්සේ මම ප්‍රශාන්ත ලාස්සයක කතා කරලා 10 වෙනිදා මෙහෙ උදෙන්ම ගිහිල්ලා එහෙම සර් එක ගාල්ලට ගිහිල්ලා ආයි එන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ආයි නැවත දවස් පහකින් විතර ආපහු එළියට වඩින්න වෙනවා සායනස මම එහෙම දාගත්ත ගමන එහෙමයි සායනස මම කියන්නේ හැදුවේ ලයින් එක කට් වෙනවා ලයින් එක කට් වෙනවා කියන්නේ මම කියන්නේ අපිට යන්නේ නැහැ කියන එකයි කියන්න දැන් එහෙමයි හරි එතකොට මම සායනස මේ ඔකේ බා කේ බා කේ බා මේ ඔය සායනස අර AI සාක්ෂණ ගැන ඔය කතා කරපු එකේ මම කියන්න හැදුවේ ඒකට අර ඔය ෆීලිංග්ස් මේ හැඟීම් දැනීම් නැති එක ඒක සායනස ළඟදී මම දැක්කා ඒක ට්‍රැක් එකක් කරණීයමෙත සූත්‍රය ට්‍රැප් එකකට දාලා ඒ වගේ හදලා තිබුණා නමුත් ඒකේ ඔය තියෙන මම දැක්කේ ඇඩ්වාන්ටේජ් එක සායනස දැන් ඔය අපි ඔය පරිවර්තන වලට යද්දි ඒකේ මම දන්නේ නැහැ දැනට එහෙම එකක් තියෙනවා නමුත් පරිවර්තනයකට එහෙම යද්දි ඒක හොඳ පැත්ත තියෙන නිසා මම දකින විදිහට ඒකේ දැන් අර කොහොමලාවෙත් ඉන්ටර්ප්‍රීට් කරන එක්කෙනා යාගේ තියෙන අදහස් ගොඩක් කියලාට දාන්න යනවනේ ඉතින් මෙයාට හැංගින් දැනින් නැති හින්දා ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි මම දකින එක අර මේ දේශකයාගේ කියන එක හැමම පරිවර්තනය වෙන්න මේ ස්වභාවයක් මේ තියෙනවා ඉතින් ඒ වගේ අර දෙපැත්තෙන් එක පැත්තක මේ ඇඩ්වාන්ටේජ් තියෙනවා කියන අදහස තමයි මට යෝජනා කරන්න අවශ්‍ය වුණේ සමින්නත් ඔය එතකොට කර්ණිමෙත් සූත්‍රයේ AI වල නැතත් ඔක ගන්න පුළුවන් ඕන කෙනෙකුට මොකද AI වලින් හම්බෙලා තියෙන කන්ට්‍රිබියුෂන් එක මොකක්ද අව නැහැ මම කියන්නේ දැන් ඒකේ ඔය ඒ වගේ දැන් ඒක ડિස්ඇඩ්වාන්ටේජ් එකට ගන්න පුළුවන් මිනිස්සු ගොඩක් ඒකට බැනලා දාලා තිබ්බා මම දැක්ක සෝෂල් මීඩියා වල සම්පූර්ණයෙන්ම කර්ණිමෙත් සූත්‍රය අපි අර ලිරික්ස් ටික දුන්නම ඒක රැප් එකකටද ඊට පස්සේ රොක් විදියටද පොප් විදියටද අපි ඉල්ලන විදියට එයා ඒක හදලා දෙනවා මියුසික් දාලා. ඉතින් එතකොට මිනිස්සු අර ඒකට මේ හැඟීම් දැනින් නැහැ කියන එක ඒක මිනිස්සු මේ ඒකට බැනලා දාලා තිබ්බා. නමුත් මම කියන්නේ අනිත් පැත්තෙන් ඔය පරිවර්තන වගේ දේකට ගත්තොත් එයාගේ හැඟීම් දැනින් නැති හින්දා එක එක දේවල් පරිවර්තකයාගේ අදහස ඒකට දාන්නේ නැතුව දැන් එහේ මිනිස්සයාගේ ඔය එර එක තියෙනවනේ සයින්නස් දැන් පරිවර්තනය කරන්න ගත්තොත් ගොඩක් කලාවට එර එක ඕන කරන්නේ පරිවර්තනයක් අවශ්‍යයි නන්නේ. පරිවර්තනයක් ඕනෙත් නැහැ AI ඕනෙත් නැහැ. තව කාර්යොත් පෙරකතෝරුව අපිට අවශ්‍ය නැහැ. ගත්තොත් පෙරකතෝරුවෙක් ඒකාන්තයෙන්ම පර්සනල් එර එක හියුමන් එර එක තියෙනවා. AI වලත් ඒක නැත්තේ නැහැ. ආහහ. ඒ කියන්නේ ඒක වෙන පැත්තකින් පේනවා. හැඟුම් බර ගැටියක් නෑ මනුස්සකමක් නෑ කඩිමිත සුත්ති කියන්නේ බොහොම හැඟුම් බර දෙයක් නේ ඒ අය වල කොහෙද හතර ස්ක්‍රමේට ඕකේ ඉන්නේ ඉතින් ඒ නිසා උංගද දෙ බැලලා දාලා තියෙන හේතු සහිතවද තේරිලාද මන් දන්නේ පුළුවන් නම් බුදු අමරෝ දාන්න කියන්න කොයි අය වලට ධර්මේ නෙවෙයි ඉතින් දැන් ඒ අයද ලොකු කඩිමිත සුත්තේද ලොකු ඉතින් ඒ නිසා මේ දේ බුදු ආමරෝ කියන අසංකින්න අසංකින්න පුබ්බා නසංකීයති නසංකී ඉස්සන්ති මේක කවදාවත් සංකර වුණෙත් නෑ අදටත් සංකර නෑ සංකර කරන්නත් බෑ මත්තර මතිබුදු වෙන මෛත්‍රී බුද්ධ සාසනයව සංකර කරන්නත් බෑ ඔව එක එක දේවල් වලට දාලා පලිප්පිය දාලා ඉල්ලන්නේ කවදාකවත් නිවන් දැකීම සඳහා නෙවෙයි කියලා මම ප්‍රකාශයක් කරනවා
ඉවන් දැකීම තමයි කර්ණිමෙත්ත සූත්‍රය ඉගෙන ගන්න ඔච්චර දුර දිගේ යන්න ඕනේ නැහැ. ඒකේ තේන්නේ බොහොම කෙටි සම්බන්ධයක්, ඈත සම්බන්ධයක්. ඉතින් ඒක නිසා ඔය තරම් දුර යන්නේ ඇකඩමික් ලෙවල් එකේ, සෝෂල් ලෙවල් එකේ. ඒක අවශ්‍ය නැහැ මේ විපස්සනාවට. විපස්සනා තියෙන්නේ under your very nose. මම දැන් මෙතන. ඒකට කර්ණිමෙත්ත සූත්‍රය නැහැ කියලා. මොකද කර්ණිමෙත්ත සූත්‍රය දේශනා කරන්න ඉස්සලා බර ගන්න නිවන් දැකලා තියෙන්නේ. එසා සීවලිගේ ඉදිරිපත් කිරීමෙන් අපි සන්තෝෂ වෙනවා වෙනත් පැත්තකින් කර්ණ දෙක්තිය සම්බන්ධයෙන්. එහෙනම් අවසරයි සවිනා. බල ඇහිද කන්නේ සිදුරද හිත නැහැ නේ? හිත රිදුන්නේ නැහැ ලා ගහපු එක පාරක් තියෙනවා. ඒ ඇත්ත පස්සවැත්තේ ඇඟිලි ගියත් ඒ හතරයි. එකක් තියෙන එකක්. ඈ? ඇඟිලි පාරවල් කීයක් තියෙනවද? ඇඟිලි පාරවල් එකක් හොඳට තියෙනවා, අනිත් ඒවා වඩා ලාවට වගේ තියෙනවා. ආ, ඒ කියන්නේ හොඳට වැදිලා නැහැ. මට නම් හැබැයි හොඳට තේරෙනවා අතට වැදුනායි කියලා පුරාවට. මම අද උදේ පාන්දර නැගිටලා නෑවා. ඇල්ල උණුතුර. නාලා දාන්නේ ගත්තා. ඒකෝ නිකන් අමුතු පණක් නම් ආවා. ඉතින් බලන්න ඕනේ මේකේ ප්‍රතිඵලය කොහොමද කියලා. මොකද අද මේ තියෙන්නේ වැඩි බර ගතිය. හොඳයි. අපි ඊගාවට යනවා. තව තවත් අපිට කතා කරන්න ඉන්න කියලා බලන්න ධර්ම සාකච්ඡාවේ. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් කවුරුත් නැහැ. තව ඉදිරිපත් වෙලා නම්. ඔව්. මේ මෙහෙන් එනවා අපේ ඉන්නවා සන්ත නැහන්ත රේ දීප කියලා කියන්නේ. සන්ත දීප ආයතනතුන්ට අත්දැකීමක් ඉදිරිපත් කරන්න. මෙතෙන්ද කතා කරන්න ඕනේ. ඈ? මමතත්. තීනෝගේ තැන ඉදිරිපත් කතා. හරි අවසරයි ස්වාමීන් වහන්සේ මේ වෙලාවද තලවතුගොඩ කවුද මේ මල්ලි කටිචගේ වැඩසටහන මංගලි කටිචගේ වැඩසටහනක් තිබිලා කොමාරි එළියට වැඩපු වෙලාවක මේ දවල් දාන්නේ දැන් අයිත් කඩවලට ඇවිල්ලා යන්න වෙනනි අයිත් කොළඹට යන්න වෙන නිසා මං මේ මංගලි කටිච චන්දරනම පන්සලකට ගියා. ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ වඳින්න ගියා. වඳින්නකොට දකින්නකොටම මට නිකන් කවුරු හරි පස්සට තල්ලු කරා වගේ නිකන් දැකලා නැහැ කවදාවත්. නිකන් බෑ නිකන් මේ හාමුදුරුවෝ හරියන්නේ නැහැ දිරවන්නේ නැහැ කියන ගතිය දැක්ක ගමන් හිතුණා. ඒ හාමුදුරුවෝගේ නිකන් කිසිම ආවට ඒ කියන්නේ පිළිගන්න ගතියක් මොකවත් නැහැ. වඳින්න ගියා. මං ගිහලා වැන්දා. වැන්දට පස්සේ මේ මං දාන එකක් තරන් ආවා. ඊට පස්සේ මං මේ දාන ටික වදන්නේ නැහැ අපේ දානේ තියනවා ගන්න කියලා. දැන් ඒක අර පිළිගන්න ස්වරූපෙ නැහැ නිකන් එයාලගේ යුතුයකමක් විදිහට. ඊට පස්සේ මං 2-3 හමාර විතර නිකන් එතන ඉන්නවා 12 11 මාට එතන ගිහිල්ලා. කොහමද ඉන්න තැනක් දුන්නෙත් නැහැ. නිකන් මං පන්සලේ එහෙම ඉඳලා පස්සේ අඳුරන කෙනා හඳුරගෙනගේ තව හඳුරන කෙනෙක් ඉඳලා එයා හඳුරුන්ගේ කාමරයට ගිහලා මම පොඩ්ඩක් කැලෙලා ඉඳලා අයිත් පස්සේ වැඩසටහනට ගියා. පස්සෙත් ඔය එක එක කතා මේ කියලා දෙවුණා. කොහමද අර මගේ අත්දැකීම අර එනකොටම දිරෙවේ නැහැ. දැක්කා නිකන් ඒ හඳුනගෙන මාව පිළිගන්න ගතිය තිබුණේ මගෙත් ඒක ආවෙත් නැහැ. නිකන් කොහම ආව ආපු එකක් දන්න ඊට පස්සේ මං ආයි ගියෙත් නැහැ පන්සලට. ඊපස් ඒක නිකන් කලින් ආපු එකක්ද ඒ වෙලාවේ හිතච්ච එකක්ද මොකද්ද මන් දන්නේ නැහැ. ඒක නිකන් වගේ දේශයක් තමයි. මට හිතෙන්නේ නෑ පිටින් ආගෙන හිටපු කෙනෙක් වගේ. මොකද ඒ පන්සල නිතරම කට්ටිය යනවා එනවනේ. ඒක දැන් අපිට ආගන්තුකයෙක් කිව්වොත් වෙනස්. මොකද කලාතුරකින් අපිට හම්බ වෙන්නේ අපිට සාකරන්න පුළුවන් වුණොත් අපිට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. සාකරන්න බැරි වුණොත් ඉතින් අපේ මාන්නකාරකමක් වෙනවා. පන්සලකට එහෙම නැහැ. පන්සලේ නිතරම යනවා එනවා. ඉතින් ඒකේ ස්වාමීන් වහන්සේලා මේ සලකන්නේ නිකන් සාමාන්‍ය මට්ටමකට. ඉතින් එතකොට අර ආගන්තුකයට ඒ කිරණ සත්කාරය වෙනවා නැද්ද කියන එක හැඟීමක් ඒ ස්වාමීන් වහන්සේලාට නැහැ. මොකද ඒ තනං අමුතු. උදාහරණයක් වශයෙන් කියනවා සිවුර ගලවගෙන ඉන්න වෙලාවක් ඇත්තෙම නැහැනේ පන්සලේ. කොයි වෙලාවෙත් ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස්. එක එක මිනිස්සු එනවනේ රාජ්‍ය අමුත්තොත් එනවා මේ සාමාන්‍ය ඉඟාගෙන කන මිනිස්සුත් එනවා. ඉතින් ඒක නිසා හරි වෙනස්. ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නේ නිකන් අතරමං හන්දියක තියෙන ලිඳක් වගේ. ඉතින් එන ඉඳන වතුට්ටියක් යන වෙලාව ලිඳක් කියලා ගහලා රෙමේ කළේ යනවා. ඉතින් ඒ නිසා අපිට අර ආගන්තුකේ සලකන ඊටදී බරක් දීලානේ. ඒ දෙන ගතිය කරන්න බෑ ඒගොල්ලන්. අමාරට අපේට වැඩි ඒගොල්ලෝ ගාව තියෙන වෙලාවල් තියෙනවා. මම ওই පිටරටවලට ගියාම ඒ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ කල්ලාතෝ දැනුම් දීලා තියෙනවා. වීසා වලට අස්සම් කරලා තියෙනවා. ඉතින් එතකොට ලොකු සැලකිල්ලක් තියෙනවා. ඉතින් මම සාමාන්‍ය වැඩි යන්න යන්නේ මම ගිහිල්ලා වැන්දා. මට කාමරයක් දුන්නා. ඒකට ගියා මම පැත්තකටලා හිටියා.
ඉතින් ඒ සාංශය අර සුවදකම් පෙන්නන්න හෝ යුතුකම ඉෂ්ට කරන්න හෝ ඇවිල්ලා අර මේක සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. මම කෙලින්ම කරන්නේ අර සම්බන්ධ වෙච්ච මේ මට බැඳියත් වෙච්ච දායකත් එක්ක තමයි කරන්නේ කොහොමද. එහෙම නැතුව කරන්න බෑ. ඉතින් අපි අර හදිසි පන්සලට ගියාම ඉතින් අපිට හරි අමුත්තක්. ඕකවත් අපේ අතින් වෙන්නේ නෑ. අපි සත්‍යපාසලේ නොහිටියා. අපි අරන් හිටවිලා නෑ ඉන්නේ. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කාටවත් උපස්ථාන කරන්න යන්නේ නැහැ. සත්‍යපාසලේ ඉන්නකොට අපිට ඒ වගේ විවිධ විවෘත වීම් සිද්ධ වෙනවා. එතකොට අපිට බෞද්ධ භික්ෂුවක් කොහොම කෙරුවා? අපි පල්ලියකට ගියාට පස්සේ අපිට ආදී කෙනෙක් කොහොම කෙරුවොත්? එහෙම නැත්නම් තම් මුස්ලිම් මිනිසෙක් එහෙම කෙරුවොත්? එතකොට හරි අමුතුයි. ඒ හේතුව අපි වෙනදා නැති විදිහට විවෘත වීමක් වෙනවා දැන්. ඒ විවෘත වීම වලදී අපිට අපේ වැඩිහිටිකම, සතිය, ආගන්තුක සත්කාරය, අපි කරලා තියෙන දේවල් වගේ දේවල් අමුතු පැති වලින් දකින්න හම්බ වෙනවා. ඒක නිසා ඒක ඉස්සරත් බුදුරජාණන් වහන්සේ ඉඳපු ගා අන්‍ය තීර්ථ කාරණ වලට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සමහරට ශාක්‍ය වංශය නිසා සලකලා තියෙනවා. වැඩිහිටිකම නිසා සලකලා තියෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ දන්නවා එතන සලකුණු ලබා ගන්න ක්‍රමය? මම දවසක් ගියා පානදුරේ අරිදම් ස්වාමීන් වහන්සේ ගල්දුව ඉඳලා එනකොට මේ මල ගිතා අරිදම් ස්වාමීන් වහන්සේ පොඩමන්ට ගොඩ වෙනවා කියලා. එකම කෙනෙක්වත් අඳුරන්නේ නැහැ. මල ගිතර වැදගත් මල ගිතා අඳුරන්නේ නැහැ. අරිදම් ස්වාමීන් වහන්සේ ගියා ඉතින් සාමාන්‍ය විදිහට ගිලන් පස්සේ එකක් දුන්නා අපි වාඩිලා ඉඳලා. ඊට පස්සේ අඳුරන කෙනෙක් නැහැ. අරිදම් ස්වාමීන් වහන්සේ කිව්වා මට විනාඩි 5කට කට්ටිය කිට්ටු කරලා ගන්න බැරිද කියලා. නෑ අයියෝ මට පොඩි අනුමෝදනාවක් කරන්නට කියලා. මේ ඉතින් ඊට පස්සේ කට්ටි කසකස කසකස ගාලා විජාට ඇවිල්ලා කීප දෙනෙක් පාරන. ඊට පස්සේ කිව්වා මේ අම්මා මට මෙන්න මේ විදිහට උදව් කරලා තියෙනවා. මේ ඉන්න එක්කෙනෙක්වත් මම අඳුරන්නේ නැහැ. මම දන්නවා. ඒ නිසා මම දන්නවා මේ අම්මන්ට මගේ යුතුකමක් හිතුණා කියලා විනාඩි 5ක් බණ කිව්වා. මුළු මල ගෙදර මෙහෙලිලා හිටියා. ඉතින් මට හිතුණා මේ අපි නම් සාමාන්‍ය මල ගෙදර දෙකව පැල්ලන්නන්නේ පැත්ත ගියාම යන්නේ නැහැ. ගිහිල්ලා ඒ කරපු උපස්ථාන කියන්නේ ආගන්තුක සත්කාට අරිදමස. හැබැයි කිසිම යන එනකොට ඒගොල්ලෝ හරි සැලකිලි. අරිදමස් වංශිකින් අම්මටත් අම්මගෙන් අරිදමස් වංශයට ලොකු සේවයක් වෙලා තියෙනවා. දැන් දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාව අඳුරන්නේ නැහැ. ඒ වගේ වෙලා තියෙනවා. ඉතින් එතකොට අරිදමස් වංශය හරියට දන්නවා ඒක මේ මෙලෙක්තන බලලා ඇණිය ගහන ඇති. ඉතින් ඒවා ගොඩාක් කල යනවා අපිට තේරුම් අරගන්න. නැත්තම් අපි වෙන අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේ ඉන්නේ අර ආයෙත් කියන විදිහට දකින්නකොට මේන ඇඟීම එනවනේ ඒක කාටත් එන්නේ. ඒකට කියනවා ෆේස් වැලියු කියලා කියනවා ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා කියනවා. ඊට පස්සේ අපි ඒක දැනගත්ත ගමන් ආගාතපටි විනයට වැඩ කරනවා. යාරෝ මොන જાති කෙරුවා අපින් ආගන්තුකෙක්ව සින්කරන්ටින් වැටි කරගෙන ඉන්නකොට අර සමාත ටික 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 වෙනස් වෙලා යනවා. ඒක අපිට අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ නිසා දෙන්නේක් වීදියකදී හම්බෙනකොට හෝ මවුලගෙදරක මගුල් ගෙදරක පන්සලක දහම්බුණාට පස්සේ අපි අතර අර සංසාරගත පුරුදු එක පාරට පේනවා. නැත්නම් ආසන්න මතකේ පේනවා. ඉතින් අපි ඒක ප්‍රතික්‍රියා නොකර හිමීට සාමාන්‍ය භික්ෂුවකට අවශ්‍ය කරන ඒ දේ කරගන්න පුදුමාකාර ඉවසීමක් තියෙනවා. සතිය විතරක් තිබිලා බෑ. සතියේ තමයි මීටරක වැටෙන්නේ. ඊට පස්සේ කටයුතු කරන්න ඕන. ඉතින් ඒක අර පොඩි දරුවෝයි විෂකෝර සර්පයෝ එකතු කරලා හරියට වීඩියෝ හදලා තියෙනවා. පොඩි දරුවෝ බය නැහැ. අලියෙක් ගාවට යන්න, කොටියෙක් ගාවට යන්න බය නැහැ. හානිකර වෙලත් ඇති. මොකද ඒ දෙන්න අතර අර ඇඩ්‍රිනලින් ශ්‍රාවය පොඩි දරුවගෙන් නිකුත් වෙන ඒ ශ්‍රාවය ඕන විෂකෝර සර්පයකට පැටෙන්නේ තමන්ගේ පැටියා වගේ. සාමාන්‍යයෙන් අම්මල දත්ලා කැමතිත් නෑ ඒක දරුවෙක් එහෙම වගේ තැනට එක්ස්පෝස් කරන්න. බටේ ලෝකෙ ටිකක් කෙරෙනවා. ඉතින් මේ ළමයා දන්නේත් නෑ. මේ ළමයා කවදාකවත් එහෙම විවෘත වෙලා නෑ. නමුත් මොකද්ද ගනුදෙනුවක්. ඒ දෙන්න අතර මේ හිතා ගන්න බැරි විදිහ ගනුදෙනුවක් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒව හරි හොඳයි. අර ආඝාත පටිවිණ්‍ය පැත්තෙන් බලනකොට අපි තාම යොදාගත්තේ ටැක්ටික්ස් ඊනවා ගොඩක්. පක්‍රම රාශියක් තියෙනවා. අපිට ඕන වෙලා තියෙන්නේ ඒ සංසිද්ධියේ මතක සටහනක් ඇති නොවි යන්න හරි. හොඳයි කියලා මතක සටහනක් තියෙන්නත් අරින්න එපා. නරකයි කියලා වෙන්නත් එපා. හරියට භාවනා කරගෙන ඉනකොට බාහිර අරමුණක් ආවා. ඒ අරමුණ ගියා.
ආවෝ ගියෝ අතරමැද හොඳක් නරකක් කියලා නැතුව ගීක ගිය තරමටම අපි සංසිද්ධිය මාස්ටර් කරලා තියෙනවා. සංසිද්ධිය වශීකරගෙන තියෙනවා. ඒකට ගොඩාක් කල් යනවා. අපි හිතන්නේ හැම වෙලාවෙම හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරන්න ඕන කියලා. ඒක එච්චරම හොඳ සෞඛ්‍ය සම්පන්න දෙයක් නෙවෙයි කියලා මට හිතනවා කියන්නේ. තමයි කාලක් තියෙනවා කාට හරි අදහස් ප්‍රකාශ කරන්න එහෙම හිතේ තියෙනවා. බණ්ඩාරවෙල ධම්මදේශික ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා තිනවා. මම අවස්ථාව ලබා දෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ කතා කරගෙන නම්සරයි. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අපේ හිත පුරාවටම තියෙන ආගතය කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි කියන්නේ නෙවෙයි තෝ එහෙම තමයි. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් භාවනා කරන්න කරන්න ආඝාතය තමයි දුරු වෙන්නේ කියලා තමයි තේරෙන්නේ. දැන් සතියෙන් කොටු වෙන්නේ සත්‍යමත් වෙන්න කැටි වෙලා කොටු වෙන්නේ ආඝාතය කියලා තේරෙනවා. ඒ කියන්නේ ඉපදෙන්නේම ආඝාතය නිසා කියලා තමයි මට වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක සම්බන්ධව මත ප්‍රකාශයක් කරොත් ඕක මේ භාවනා කියන එකෙන් ආඝාතයක් වෙන්නේ කියන එක විපස්සනාදී හරිම ප්‍රසිද්ධයි. මොකද විපස්සනායේ ඉදිරියට ගන්නේ අනිච්ච දුක්ඛ අනාත්තක්නේ. ඒව ඔක්කොම අනාත්ම නැත්තම් නාස්තික ධර්ම වගේයක්නේ. ඉතින් අර සමතේදී අපි එහෙම කරන්නේ නැතුව නෑ මේක කරුණාව, මේක මෛත්‍රිය, මේක දාන කතා, සීල කතා කිය කිය අරකට ආලවට්ටම් දාන්න හදනවා. මේකට කියන්නේ සුඛ විපස්සනා. ඇල්කොහොල් ටිකක් වල ගන්න ඕඩි කොලන් ටිකක් හරි. ඒකට ඒ සුඛ විපස්සනා කියන එක ඔය කියන જાති හුරතලයක් නැහැ. ඒක ඥානපෝණික සාංශේ පැහැදිලිවම ලියලා තියෙනවා. ඒක සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ සුඛ විපස්සනාව කියන වචනේ. ඉතින් ඒක සඳහා ඊට වැඩිය වෙනස් මයිල් සිස්ටම් එකක් ගන්න බොහොම මෘදු පද්ධතිය තමයි ඥානාලෝ ඥානාරාම ස්වාමීන් වහන්සේ ගත්තේ. ස්වාමීන් හරි මෘදු පුද්ගලෙක්. හැබැයි ඒ ස්වාමීන් දන්නවා අනිච්ඡං කිව්වත් නෙගටිව්, දුක්ඛං කිව්වත් නෙගටිව්, අනත්තං කිව්වත් නෙගටිව්. ජීසා විපස්සනාවට යන්න ඉස්සරළම යම් කිසි කෙනෙක් මේක දන්නවා නම් එයාට හොඳට මේ දුක පේනවා. පේන්න තියෙන්නේ විපස්සනා කරන්න රුස්නා ගතිය වැඩි වෙනවා. සනසන පිනවෙන ගතිය අඩු වෙනවා. එපා වෙන ගතිය වැඩි වෙනවා. ඉතින් හුඟක දෙනෙක් හිතන්නේ ඒක පුද්ගල ભેදයක්, ආත්ම ભેදයක් නැත්නම් මම කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒක නෙවෙයි. අපි මේ අනිච්ච දුක්ඛං අනත්තං නැත්නම් මේ සංසාරෙට බැඳෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන්නා වූ මේ මූලික සූදානම් ශරීරේ අද අඩුයි මිනිස්සුගාව ජීෙන්න පුළුවන් තරම් මේ භාවනා කරනකොට මේ බබා හුක්කුම් පෙන්න ඉඳයි ඕන තමයි කියන්නේ. එව්ව නෑ මේකේ. මම විපස්සනාව තමයි මට තේරෙන්නේ මෙච්චර අයනිතික මට එච්චර තේරෙන්නේත් නෑ. එහෙම ඉන්න වෙලාවෙදී ඔය ඥානාරාම ශාසන ඇතු වෙච්ච වෙලාවක මේ මම බුරුමේ යන්න ඕනේ, පඩිස්සන චම්බෙන්න ඕනේ කියලා අදහසක් මට ආවා. එතකොට සංගුත්ත සීල ස්වාමීන් වහන්සේට කිව්වා. ජසිකවා මම ওই ස්වාමීන් වහන්සේගේ වැඩසටහනකට මම හිතන්නේ මැලේසියාවේද කොහෙද සම්බන්ධ වෙලා තියෙනවා. අඬන්න කැමති නම් සූදානම් නම් ඵලයක්. ආයෙ කිසිම තෙතක් අනුකම්පාවක් ඇත්තේ නැහැ කියලා. මොකද මට ඒක නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මං හරි ආසයි සෙන් මාස්ටර්ස්ලාට අය අනුකම්පාවක් නැහැනේ කියලා. ඉතින් මට කාරණා තුනක් හිතාගන්න සිද්ධ වුණා. බුරුමිට යන්න ඉස්සෙල්ලා මස්මාළු නැති ආහාර මට ලැබෙන එකක් නැහැ. මොන හරි දෙන ලන්දක් කාලේ හරි කොහොම හරි ජීවත් වෙනවා කියන එක. දෙක ආනපාන කරන්න මට දෙන්නේ නැහැ. පිම්බීම ඇකිලිම කරන්න ඕනේ කමක් නැහැ. කියනවා. ඒ වගේම භාෂා බුරුම ඉංග්‍රීසි පරිවර්තනයක්වත් මට ලැබෙන එකක් නැහැ. ඒ ධර්මේ නම් මම යනවා. ඉතින් ඒ සූදානම් ශරීරෙ මම ගිය නිසා මට එච්චරම දරුණුවට මේක දැක්කේ නැහැ. මං යනකොට හතර දිනකට විතරක් එළවලු ආහාර මේ ටේබල් එකක් තිබ්බා. මම හතර විණ්‍යා වුණා. ඒ වගේම පරිවර්තකේ බණ කියන වෙලාවට එනවා. ඒ වගේම පිම්බීම ඇකිලිම ඇඟී ගහලා බලපෑම් කරන සක්මන්ට මුකුත් නැහැ. ඉතින් මට යැපෙන්න පුළුවන් වුණා. මොකද මම දැනගෙන ගියා මං යන්නේ යකා ඒක ගාවට කියලා. ඉතින් ආයේ ගිහිල්ලා අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑනේ. එහෙම නැත්නම් පවුලයිගේ දෙත් ගිහිල්ලා පුතු ඉල්ලන්න බෑනේ.
ඉතින් ඒ වගේ විපස්සනාට සුදුසුකම් නැහැ. එහෙම නැත්නම් ඒ සූදානම් ශරීරය නැත්නම් මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ, දායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ, ගුරුවරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආලවට්ටම, අවුරුතලයක්. ඒක නම් ලැබෙන්නේ. ඒක ලැබුණොත් ඒක විපස්සනා නෙවෙයි කියලා මම කියන්නේ. ඒක බෑ ටෙන්ෂන් සුඛ විපස්සනාව නෙවෙයි. ඉතින් සුඛ විපස්සනා කරනකොට කියන්නේ මේ දන්දා විඤ්ඤා දුක්ඛාපටිපදා කියලා. ඒ පොතෙත් ලියලා තියෙනවා. මට නම් කිසිම දන්දා විඤ්ඤාවකුත් නැහැ. මට කිසිම දුක්ඛාපටිපදාවකුත් නැහැ. මොකද මම ලෑස්ති වෙලාමයි ගියේ මේක අතහැරලා ඒක අල්ලන වෙනුවට මේක අතහැරියා කියන එක විතරයි මම දැනගත්තේ. ඒ නිසා විපස්සනා විදිහ සිද්ධ වෙන්නේ තනිකරම ඒ ද්වේෂය වැඩෙන්නේ. ඒ ද්වේෂය තමයි ඥානය කියලා ලෝකයා සඳහන් කරන්නේ. ඒ නිසා ඒ භාවනා කරගෙන කරගෙන යනකොට එන නුරුස්නා ගතිය, එහෙම නැත්නම් අපි කියනවානේ මේ නිබ්බිදාව කියලා එකක්, අපි කියනවානේ විරාගය කියන එකක්. ඉතින් ඒක වැරදිද තේරුම් ගත්තොත් Taman tamanටම වෛර කරනවා. නමුත් මේක මේ යුගයේ 2600කට පස්සේ සරුවත්ඥානසගේ පරිනිර්වාණයෙන් පස්සේ විපස්සනාව සිද්ධ වෙනවා. මට මේක දැනෙන්නේ ද්වේෂයක් විදියට, අපි කියන්නේ මේ ඝර්ෂණයක් විදියට, පෙළෙනවා විදියට, දුකක් විදියට. ඒ තරම්ම දුක්ඛ සත්‍ය ළඟ. අනේ ඒ මයින්ඩ්සෙට් එක, ඒ සූදානම් ශරීරේ. එහෙම නැත්නම් ඒකට ලෑස්තිලා යන්නේ එක තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේකට දාපු උත්තරේ. මේ දවස්වල මේ අපි කටුවැලියාවේ ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ 1984 කරපු විස්තර සවිස්තර භාවනාවක් බණක් පරිවර්තනය කරනවා ආරාධනාවකට අනුව ඉංග්‍රීසි පරිවර්තනය තියෙනවා. ඒ තරම්ම විස්තර සහිතව කියනවා හරියටම වීජ ගණිතය උගන්වනවා වගේ. හරියටම ශීඝ්‍ර ජ්‍යාමිතිය උගන්වනවා වගේ. කිසිසේත්ම තෙතක් අනුකම්පාවක් නැහැ. ඉතින් ඒකනම් ආශාව පුතුම මිහිරි කඩියක් තියෙනවා ඒකේ. එහෙනම් සාමාන්‍ය බුද්ධ ආගමට ගියොත් නම් මොකක්වත් ගන්න දෙයක් නැහැ. ඒ තරම් හරි ඩ්‍රයි. ඉතින් අපි 3-4 දිනාම එකතු වෙනවා. සායඩක බණ දා ගන්නවා. ඉංග්‍රීසි පරිවර්තනය ගන්නවා. මේ සමහර වචන වලට පාලියෙම තේරෙනවා. ඊට පස්සේ මම කතා කරනවා රෙකෝඩර් එකට. ඉතින් දැන් ඔය ශීවලි ආන්දරේම ලෑති රෙකෝඩර් එක, ඒ රෙකෝඩ් වෙන එක එහෙම print out එකට ගන්නද. වල්පැල හැලි ඔක්කොමත් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් edit කරන්න. එතකොට තියෙන දේවල් වල කිසියම් සාසනික අපි කියන ශ්‍රද්ධාව පැත්තට එහෙම යන්නේව මොකක්වත් නැහැ. හරි ඩ්‍රයි. හරිම නිකන් මස්ලේ නැතියට බලුලව කන්නේ කියලා තමයි සයිඩෝ එකට කියන්නේ. එහෙම නැත්නම් සයිඩෝ කියන්නේ සුදු පාන් පෙත්තක් කන්නා වගේ. ජෑම් නැහැ. සෑන්ඩ්විච් කරලා මොකුත් නැහැ. පුළුවන් නම් කාපම බැනකම්. ඉතින් අන්නේ ගතිය තමයි මෑණියෝ ওই භාවනා කරනකොට එන්නේ. අපිට නුරුස්නා ගති වැඩෙනවා වගේ. ඒක විශාල ඥානයක්. ඒ දෙයට ද්වේෂ කරේ නැත්තම්. ඒ දෙයට ද්වේෂ කරොත් අත්තකිලමතාන යෝගයට වැටෙනවා. ඒ වගේම භාවනාව පිළිබඳ, බුදුආමරෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව වැරදි අදහස් වලට එනවා. ඉතින් ඒක ද්වේෂයෙන් දාන්න නැතුව ගත්තොත් ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. අනිච්ච දුක්ඛ අනාත්තං මං හිතන්නේ බටහිරට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද බටහිර රටවල් මේ ඔක්කොම අයිස්ක්‍රීම් චොක්ලට් වගේ ඉන්නේ ඉල්ලන්නේ ආගම. මේක නෑ. ඒ නිසා මේකට ආගමක් කියන්න බෑ. හැබැයි මේ භෞතික විද්‍යාව වගේ විෂයක් වශයෙන් ගෙට ගැනීම නම් ශීඝ්‍රයෙන් යනවා. නමුත් අපිට පේනවා හිත කඳවුරකට ගියාම, කුඩු කාර්යයන් අතරට ගියාම, පිළිකා රෝගීන් අතරට ගියාම, ළම අපචාරවලට ලක් වෙච්ච පරිවාස නිවාසවල ඉන්න අයට ගියාම පට ගන්නකොට තියෙනවා එයාට. මේක වරතල් කරකට ඉන්න දෙයක් නෑ සංසාරේ. ඕක බාර ගන්නවා. ඉතින් දේශකම ඇන්නේවත් එක්ක හිර කරන්න ඕන. එක්ක කුඩු ගන්න ඕන. එහෙම නැත්නම් මොකක් හරි අපචාරයට ලක් කරොත් ඔන්න මෑණියෝ උඹටත් තේරෙයි. එහෙමයි සාවිනාස, මට වැටහෙන දේ තමයි සාවිනාස මේ දේශයට මුණ දීම. ඒ දුකට මුහුණ දීම තමයි සුස්ක විපස්සනා කියලා කියන්නේ. ඒ කියන්නේ පසාරු කරගෙන යන එක, නැත්නම් දේශේ පරාජය කරන එක කියන එක තමයි සයින්ස් මට වැටෙන්නේ. එහෙම තිස්සේම ඒ වගේ නිකන් අර අභියෝගයක් ආවහම ඒක පසාරු කරගෙන යන එක නේ අභියෝගයට නැමෙන්න ඇතිවීම කියලා හිතන සයින්ස් විපස්සනා කියලා කියන්නේ. ඒකට විනිවිද දකින්න එක නම් විපස්සනා. තමයි මේක ජය ගන්න ඕනේ කියලා හිතුව ද්වේෂය තියෙනවා.
එතකොට මම එයා ඉස්සර වෙනවා ප්‍රශ්නේ පුංචි කරන්න හදලා. එතකොට දිනුවොත් මම වැඩි. එහෙම එකක් එන තේරෙනවා ස්වාමීනි. ඒ තියේදී මේදී හරහා යන්න ඕනේ. මේක හතුරෙක්වත් මම ලොක්ෙක්වත් නෙවෙයි. මේක හරහා ගියේ නැත්තම් මේ ප්‍රශ්න පත්‍රෙට උත්තර දුන්නේ නැත්නම් විභාගේ පාස් වෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රෙට බැලල වැඩක් නැහැ. ප්‍රශ්න පත්‍රෙට පීයෙන් ගන්න වැඩක් නැහැ. ප්‍රශ්න තේරුම් අරගන්න. ඉතින් ඒ තේරුම් ගන්න ගමනේ අපි ශීඝ්‍ර ඉදිරියක් මේ වෙලාවේ ඉදිරි ගමනක ඉන්නවා කියන එක නම් මම ජයග්‍රහීව ප්‍රකාශ කරනවා. අපි ඉන්නේ පුදුමාකාර අපකප වේලා ජීවිතය පූජා කරලා අමාරු චිත්ත බේතක් බොමි. අවදා හෝ බීතු බේතක්. ඒ නිසා බුද්ධ ආදී උත්තරයන් වහන්සේල මේවට සාදු කියනවා, දෙවි දේවතාවෝ සාදු කියනවා. එහෙමයි, එහෙමයි සාහිනාස. මට දැන් තේරෙනවා සාහිනාස, මේ මගේ චරිතෙත් එක්ක එන එකක් තමයි. අර මේ මට පේන්නේ අර ඒ කියන්නේ අර මේ දේශය ජය ගන්න යන ගතියක් කියනවා සාහිනාස. එතන තමයි මම හිර වෙන තැන. මට දැන් වැටුණා ඒක. මොන වැටේනද උඹ මොඩි? එහෙමයි සාහිනාස. ඒ වෙනාට කාගෙන යන ගතියට මම අගේ කරනවා. කොහොම කෙරුවත් අපි ඔච්චර වෙන්නත් තරහ වෙන්නෙත් නැමයි එක භාවනාවතාරින්නෙත් නැ දිගට කරගෙන යනවා. ඒ කියෙව්වා පොඩි මේ දක්ෂකම් නෙවෙයි. ඒවා අපි අගේ කරන්න අපි දැන් නැතුණාට බුද්ධාගම උත්පන්න ආසල අගේ කරනවා. දිවි දේවතාව බ්‍රහ්මයා අගේ කරනවා. ඔබ බය නැතුව ඉදිරියට ඵලයක්. එහෙමයි සායන. මෑණිය ඉදිරිපත් කරපු කාර්ය. තව මේ පැත්තෙන් අදහසක් තියෙනවා මේ කවුද? දීපා. ප්‍රශ්නකුත් නෑ, අදහසකුත් නෑ, නිකන් මට කියන්න ඕන හිතේ සත. ඒක මේ භාවනා කරන කොටත් එනවනේ. දැන් භාවනා කරන පටන් අරගෙන වැඩිනවයි කියලා දෙයකුත් නෑ. දැන් ද්වේෂයෙන් දැන් මේ මැනිකුවගේ ද්වේෂයෙන් තරහ අරගෙන මේකෙන් කොහම හරි දිනන්න ඕන කියන අදහසකුත් නෑ. ද්වේෂයක් තියෙනවා, හැබැයි පල්ලෙහාට වැටෙන්නෙත් නෑ. ඒක නේ අතාරින්නෙත් නෑ. ඒ වගේ දැන් ඔය මැද අවස්ථාවේ භාවනාවේ තියෙන භාවනා කරන්න ඇවිල්ලා භාවනා කරනවා, වැඩෙන්නෙත් නැහැ, පල්ලෙහාට යන්නෙත් නැහැ, ඔහේ ඉන්නවා. හැබැයි හරියයිද නැද්ද කියන සැකයක්කුත් තියෙනවා. ඔය වගේ අර يعني මැදතනක් තියෙනවා. මට නිකන් ඒක කියන්න ඕනේ. ඒකට මම මේ නිකන් ඒ වගේ අර නම් කරන්න බැරි සීමා මායියාවල් පේන්නේ තියෙන අධ්‍ය පරිශ්‍රණ කියන්නේ ඔන්නඔකට තමයි. මේ අධ්‍ය පරිශ්‍රණ කරනකොට දිනලා ගත්තා. වැරදිලත් නැහැ. මේ ලෝකේ කරන කිසිම දෙයකින් අපිට ගන්න උපහාරණෙකුත් නැහැ. අපි අරින්නෙත් නැහැ. ඉතින් ඒකෝට අපි මේ තනි අතින් අපුඩියක් ගන්න හදනවා වගේනේ. කුලඟත් එක්කනේ යන්නේ. අර අපුඩියක් තිබ්බනම් වදිනවනේ. මේ තනි අතින් ගන්න අපුඩියක් වාගේ. ඉතින් ඒ නිසා අපිට විරුද්ධකාරයෙක් නැහැ. හැබැයි විරුද්ධකාරයෙක් ඉන්නකොට දත්තක් කාගෙන පුම්බගෙන වැඩ. අන්තිම බලනකොට එහෙම එකක් නැහැ. ඉතින් ඒ ආර්ය පරිශ්‍රණය තමයි ලෝකේ කියෙම තැනක නැහැ. ලෝක හැම වෙලාවෙම පරිශීලනය කරන්න ඉස්සෙල්ලා ලබා ගන්න ඕන දේ පිළිබඳව ඩිෆිනිෂන් එකක් දෙනවා. ඒ කියන්නේ අර්ථකථනය දීලා තමයි රිසර්ච් පේපර් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔබ්ජෙක්ටිව්ස් ලියන්න ඕනේ. බුදු දන්වාංශය විතරයි මතක් කරේ. උඹ එතෙන්ට යනකොට උඹේ පරමාර්ථයක් නැහැ. ඒ බලාපොරොත්තු වෙන්නේ එල්ලෙත් නැහැ එතන. උඹත් නැහැ එතන. ලැබෙපු කෙනෙකුත් නැහැ. ඉතින් ඔය ටික තමයි අපිට මේ දැන්වත් අපි විඳින්නේ. මේ දැන්වත් ඉන්නේ නිවනම තමයි. අපි කවුරුත් එක්ක රහතන් කරනවත් නෙවෙයි. හැබැයි කවුරුත් එක්ක හිටියටත් වැඩිය ෆුල් වලි දාඩිය දාගෙන කස්තිරම් ගහගෙන ගහගන්න. ඇති වැඩකුත් නැහැ. තේදී මානවයට විතරයි කරන්න පුළුවන්. අනිත ඔක්කොටම පේනවනේ මෙන්න මේ UNP කාර්යය කියන්නේ ශ්‍රී ලංකා කාර්යයන් දෙකට එක. නැත්නම් ආර්ථික විද්‍යාව කියන්නේ දුප්පත් කෙනාද? අපිට එහෙම පරමාර්ථයක් නැහැ. ඩිෆයින් කරන්නවත් බෑ. ඔය එක එක ආගම්නිකය කියන්නේ එව්වා මේවා ඩෙෆිනිෂන් දෙන්න හදනවා. ඒව බොරු කතා. මේක නෑ දිනන කෙනෙක් පරදින කෙනෙක් නෑ. ඔහි කාගෙන යනවා මේ ඒ යන ගමනේදී මේකට ඒක පරිශේණයක් තමයි ආර්ය පරිශේණ කියලා කියන්නේ. ඒ නිසා මේකේ පරිදිල්ලක් ඇත්තෙම නෑ. මොනම විදිහකින් පරිදිල්ලක් නෑ. භාවනා කියන ඵලයේ අහක දාන්න පොත්තවත් ඇටේවත් කට්ටක්වත් නෑ. මුළු එකම හාත්පස පැණි රසක් තියෙන්නේ. හැබැයි පේන්නේ ද්වේෂයක් වගේ. හැබැයි පේන්නේ කටුකොහලක් වගේ. අපි දැන් හැයෙන කාලය ඉන්න නිසා අපිට එච්චරම ඕකෙන් එක්සයිට් වෙන දෙයක් නැහැ. ඕකමයි නිවනේ හැදේ කියලා හිතානේ. එහමයි ස්වාමීන් වහන්සේ. දැන් මට වැටහෙන එක ස්වාමීන් වහන්සේ, දැන්
පටිගයයි මෛත්‍රියයි මැදින් යන්න ඕනේ නේ ස්වාමීන් වහන්ස මේ ආර්ය මාර්ගයේ. එතකොට මම යන්නේ පටිගයට බරව ස්වාමීන් වහන්සේ ඒක මට වැටහෙන්නේ නැහැ. ඔබ වහන්සේ ගුරුවරයා වීමම ඒකට හේතුවක්. ඒතර ඔබ වහන්සේගෙන්ම උත්තරයක් එනකම්ම මම يعني උත්තරයක් කියන්නේ ඔබ වහන්සේ සමහර වෙලාවට මට දැන් උපදේශය පවා මට ඉතන නැහැ. එහෙම ගියොත් හරියන්නේ නැහැ. මේක මගේ හිතුවක්කාරකමින්ම යන්න ඕනි කියලා ස්වාමීන් වහන්සේ එහෙම ගතියකුත් වෙනවා. ඒතර ඒකට දැන් ඔබ වහන්සේගෙන්ම හඳින් ඒ හඳින් උත්තරයක් ආවොත් තමයි මට තේරෙන්නේ වෙන වෙන බණ ගත්තා කියලා මට ඒක අත හරියන්නේ නැහැ. ඒක ඒ නිසා වෙන්නේ ස්වාමීන් වහන්සේ සංසාරේ ගොඩක් දුර එන්න වෙලා තියෙන කියලා මට හිතෙනවා. ඒ ඔබ වහන්සේගේ කටහඬම ඕනි මට තේරෙන්නේ. අපි දෙන්නේ ලව් එක. මම දන්නේ ඒකට හේතුව ලව් එක. ඕක කියන්නේ ලව් එක කියලා. මණිකේට මම ආදරම් මණිකේට මට ආදරන්නේ. මණිකේ මට ආදරේ නැහැ ඒට මල්වත්තේ කොළ නැති ගස ළඟට වාරු. මණිකේ මට බෂ තියනවා ලොරි තියනවා කාර්ද බැනිකේට පොකවත් නැහැ. ඒ වුණාට මණිකේට මම ආදරව. ඉතල තමයි ඉතින් මේ භාවනා ලෝකේ කියන්නේ ඕකට තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගුරුවරයාට බැඳෙන නිසා වෙන්නේ ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ. නෑ නෑ. ගුරුවරයාට වෛර කරන්න නැති කිසිම ගෝලියෙකුට හරියන්නේ නෑ. බය නැතුව වෛර කරපන්. බය වෙන්න එපා. මේ කොහොමයි ස්වාමීන් වහන්සේ ලොකු අභියෝගයක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් අභියෝග ජය අරගෙන ඉවරයි බං. අපිට තියෙන එක උදම්මන්නන එක විතරයි. ප්‍රසන්න මනසක් ඇති කරගෙන අපි මේ මෙතෙක් කල් ආවේ මොන ලාභෙට සත්කාරයක නෙවෙයිනේ. බුද්ධම වූ විපස්සනාවකදනේ. ඒක සාති කරන්න ලෝකේ කවුරුවක්වත් නැහැ. අපි දන්නවා අපේ හදවත දා. එහෙමයි එහෙමයි. හරි. වෙලාව හරි. කවුද මේ වෙලා ගන්නවද? තව කාට හරි මොනවද කියන්න දෙයක් තියෙනවද? නිස්සාරණ වන පැත්තේ ස්වාමීන් වහන්සේ. දෙන්නේ කතා කරනවා එක්කෙනෙක් කියන්නේ. නිස්සාරණ වනේ පැත්තෙන් මොකුත් නැහැ ස්වාමීන් වහන්ස. හොඳයි. කුමාර් මේ පැත්තෙත් මොකුත් නැහැ ස්වාමීන් වහන්ස. එහෙනම් අපි නිස්සාරණ වනේට මයික් එක බාර දෙමු. සමාප්ති සටහන් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දවසේදී බොහෝ දිනක් සම්බන්ධ වෙලා ආඝාත පටිවිණය පිළිබඳව කරුණුකාරණා බොහෝ රාශියක් කතා කරන්න යෙදුණා. මේ විදියට අත්පත් කරගත සියලුම කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. ඒ වගේම මේ පින් දෙවියන්ට ඥාතීන්ටත් ඝාත සංජායනා කරලා පින් අනුමෝදන් කරමු.